මට ඕන රෙදිපිලි කඩයක් දාගෙන රෙදි කඩයක් දාගන්න නගරේ හිඩසකුත් තියෙනවා කඩේකුත් නැහැ. ඒතකොට මට හිතෙනවා හරි රෙදි කඩයක් නැහැ අපේ ගමේ රෙදි කඩයක් නැති නිසා රෙදි කඩයක් දාන්න එක හොඳයි කියලා. නමුත් ඔයා හිතන්නක ඔයා අඳුමක් ගන්නකොට එක කඩයක් තියෙන තැනකට දාන්නේ කඩවල කීපයක් තියෙන තැනකට දාන්නේ. ඒතකොට ඔයා මේක බස් එකේ හරි වාහනයක ගිහිල්ලා අර නගරේ තියෙන කඩවල 5-6ක තෝරලා ගන්න එක ඔයාට ලේසි. කෙනෙක් හම්බුණා මේ බැංකුවෙන් ණයකුත් අරගෙන අර හොඳ මාස් හදන මැෂින් එකක් අරගෙන අපිට කියන්න බෑනේ තරකානුකූලව ඔය ඊළඟ අවුරුදු 5-10ම මිනිස්සු මාස් දාගෙන ඉදී කියලා. එතකොට මේ తాවකාලික මේ පිම්බිලා තියෙන මාකට් එකකට අපි දිගුකාලීන ආයෝජනයක් කරනවා කියන්නේ මොඩකමක් මන්නම් කියන්නේ. මේ රට ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය තමයි ව්‍යවසායකත්වයේ ළඟම එක. ඒ අරින්ද කිසිම උත්තරයක් නැහැ මොනවා කිව්වා. විශේෂවස YouTube නාලිකාව වෙනුවෙන් ඔබ සම ඉතාම සාදරයෙන් අද දවසෙත් පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ සුවිශේෂීම පුද්ගලයෙක් එක්ක. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන ලංකාවේ කතා කරනකොට හැම වෙලාවෙම කියවෙන නාමයක් තියෙනවා. අන්න ඔහු සමග තමයි අද දවසේදී අපි කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම HCP Consulting ආයතනයේ සභාපතිවරයා, ඒ වගේම ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන ව්‍යවසායකෙක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂවරයෙක් සහ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තංශවල උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි මහතා සමග තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම බිස්නස් ඇඩ්වයිසර් නාලිකාව වෙනුවෙන් ඔබතුමා ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. මුලින්ම ඔබතුමාගෙන් අතරම අපි අහන්න සූදානම් වෙන්නේ ගොඩක් වෙලාවට මේක බලන කෙනෙකුට තියෙන පුළුවන් ගැටලුවක්. ඔබතුමා ව්‍යවසායකත්වය ගැන කතා කරනවා, ව්‍යාපාර සම්බන්ධ උපදෙස් දෙනවා. ඒතර ඔබතුමා ව්‍යවසායකෙක් වෙන්නේ කොයි කාලෙද සහ කොහොමද මෙතෙන්ට එන්නේ? ඔව්, ඒක විරාජ් මෙහෙම කිව්වොත් නිවැරදි. දැන් මම ගොඩක් වෙලාවට අදටත් ව්‍යවසාය පටන් ගන්න අයට වුණත් ඒ ව්‍යවසායකත්වයට යනකොට තියෙන්න ඕන කාරණා අතර ඉහලින්ම තියාගන්න ඕන කාරණයක් විදිහට මම කියන්නේ අපි කියන පැෂන් එක කියලා. ඒ කියන්නේ ඔයා ඒ කරන දේ පිළිබඳ ඇල්මක්, ආදරයක්, කැමැත්තක් තියෙන්න ඕන. ඔව්. ඊළඟට ඒ ඔයා කරන දේ ඔයාගේ ජීවිතයේ අරමුණුත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඔයාගේ රැකියාව වෙන්න පුළුවන්, ව්‍යාපාරය වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් සාර්ථකව කරගෙන යන්න පුළුවන්. අපි ඒකට ව්‍යාපාරය හෝ ඔයාගේ රස්සාව ජීවිතයෙන් එළිය තියාගෙන බලන්නේ නැහැ. ඔයාගේ ජීවිතයට බද්ධ වෙනවා අරක සම්බන්ධ වෙච්ච තැනදී. ඒතරක් ඒක සම්බන්ධ වෙලා ඒකත් එක්ක වැඩ කරනවා. ඉතින් මම කාලයක් තිස්සේ රැකියාවක් කරා. වරලත් ගණකාධිකාරියෙක් විදිහට මේ සුසුකන කොට පස්සේ මම ගොඩක් ආයතනවල ප්‍රධාන මුල්ලධාරී විදිහට සහ විවිධ අනතුරු දරලා වැඩ කරනකොට මට තේරිච්ච දෙයක් තමයි මේ රැකියාව මම නරකයි කියනවා නෙමෙයි. නමුත් රැකියාව තුළ අපි සීමා වෙලා ඉන්නවා යම්කිසි දේවල් කොටසකට. ඒ කියන්නේ අපිට නිදහස කියන එක අඩුයි. මොකද අපිට දීලා තියෙන රාජකාරිය අපි කරන්න ඕන. මේක කරනකොට සමහර තැන්වලදී අපි අකමැති දේත් අපිට කරන්න වෙනවා. ඒ කියන්නේ අපි අර ස්ට්‍රෙස් එක කියන එක ඉන්නේ. මොකද ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් එක කියන එක ඉන්නේ අපිට මේ අකමැති දේවල් කරනකොට. සහ අපිට දරා ගන්න බැරි සීමාවකට යනකොට. ඉතින් මේ ඔක්කොමත් එක්ක මට එක තැනකදී හිතුණා මේ මගේ ජීවිතේ නිදහස සීමා වෙලා තියෙනවා. මීට වඩා මම කැමති මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙලා මම තව කෙනෙක් ඉහළට යන එක බලලා සතුටු වෙන තරම් සතුටක් මට නැහැ. ඒක මට පස්සේ තමයි ඒක තේරුනේ. කවුරුහරි කෙනෙක් කල්කන ඔබතුමා කියපු දේ අහලා ඔබතුමාගේ අදහස් අරගෙන මම අද මෙතන ඉන්නවා කොහොම ඒක හරිම නිරාමිස සතුටක්. ඒ කියන්නේ අපි අර ගුරුවරයෙකුට තමන්ගේ ගෝලයෙක් ඉහළට එනකොට දැනෙන සතුට වගේ සතුටක්. ඉතින් මම එතනකට කල්පනා කරේ මේ මම කොහොමද මෙන්න මෙතනට යන්නේ කියන එක. ඒකයි මට ලොකු උමනාවක් තිබ්බා. මම මේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්තු ළමෙක්. මම විදේශ රටවල් වල යන අවස්ථාව ලැබුණාත් මට ඕමනාව තියෙනවා මේ රටට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. එතකොට මම බැලුවේ කොහොමද මම මේ රටේ සමස්තයක් විදිහට රටට දායකත්වයක් කරන්න පුළුවන් තැන පුතනද කියලා. එතකොට තමයි මම දැක්කේ අපි අතරත් කතා කරනවා ගොඩාක් ඔය ශේෂ්ඨවලදී, තැන්වලදී ලංකාවේ ආර්ථිකයෙන් වැඩිම දායකත්වයක් දෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරෝ නැත්නම් මේ ගම්වල ඉන්න රට පුරා විහිදලා ඉන්න මේ පොඩි ව්‍යාපාරිකයෝ කියන එක. ඒතර මේ ව්‍යවසායකයන්ව උඩට ගන්න ක්‍රමවේදයේ ලොකු අඩුපාඩු තියෙනවා කියන එක මට තේරුණා. ඉතින් මම කල්පනා කරා මට පුළුවන් නම් යම්කිසි දායකත්වයක් මෙතනට දෙන්න. ඒක තමයි හොඳම දේ කියලා මම එතනින් එළියට ඇවිල්ලා මගේම කියලා පටන් ගත්තා කන්සල්ටන්සි. මේ කන්සල්ටන්සි කියන එකත් උපදේශනය කියන එක පටන් ගත්තට මගේ ව්‍යවසායකත්වය ටිකක් වෙනස්. මගේ ව්‍යවසායකත්වය ව්‍යවසායකයෝ හදන එක තමයි මගේ व्यवसायकत्ते तो मगे मगे कंसल्टेंसी बिजनेस के एचसीपी कंसल्टिंग की क्या बलू टैगलाइन ने का माय बिजनेस इज ग्रोइंग योर बिजनेस एक मगे टैगलाइन ने तो मगे व्यवसायकत्ते इतना तीन तो कौर मगे होते मनाद करें मैं अनित्या के बिजनेस को मैं करें इतना एक एक मट तीन लोग तृप्ति मे मुदल लबीन आदाय मट वाला तो हिंदा दैम व्यवसायकत्व मनोवागे अद्दकी मद्दकी मम अत्विदिन गमं අනිත්‍යයට එක පැහැදිලි කරන්න යන්න ඕන කියලා තැන තමයි මම හිටියේ. ඉතින් එහෙම තමයි මම මෙතනට ආවේ. ඊළඟට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අත්‍තරම ඔබතුමා ගත්තොත් එහෙම හපුතලේ තමයි මුල්ම ග්‍රාමයේ වෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි කොළඹ ඇවිල්ලා මේ මෙතෙන් දෙන්නේ. ඉතින් මේක බලන ගොඩක් අයකටත් හිතෙන්න පුළුවන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච අයත් ඉන්නවා ගොඩක් අය. ඔබතුමාත් කොළඹ ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි අද ඇවිල්ලා මුළු ලංකාවටම උපදේශනය දෙන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ ගමන් මඟ පොඩ්ඩක් මතක් කරොත්. ඔව්. और तुम कि मैं विराज मम गमे को समालाट मगे गड़ाट में एक सेमिनार्स मीटिंग कॉन्फ्रेंस वाले टाइम गया समार इनाय मगे विल्लानो वहाँ कोई कॉलेज अरे कोलम स्कूल नाम के लिए हवाली स्कूल हवाली स्कूल के मम गमे को राइट इकने मितने में एक मगे सामान्य मैं स्कूल का मम स्कूल की अपे तीन मे बदूल डिस्ट्रिक्ट के वल्लभुत आनंद महाविद्यालय के स्कूल एक बहुम ग्रामीय परिसर स्कूल मम पैंग स्कूल की आई थिंक नमूत हर सुंदर काल तक स्कूल काले अभी उपरीम निधास प्रतिबुना थिंक ये काले तेक् मम पुद्गलिको जीवित गोड़ा अभियोग मुड़दून आई थिंक मट तिबुन एक्म क्रमय मट मे गोडयान तिबुच्ची एक्म क्रमे इगन गोत्तम तनक पूरा हिंदे मम्मी स्कूल काले मैं अनिद्य कर क्रीडा कर कैडेटिंग कर अवे करंड पूरा हेमदेव कर ये कर अतर तो मम हेमवेली अंकिकती आगत अध्यापने तेल मम स्कूले अदटत् ये स्कूले मन मट मतक विधि मैं मैथ काले मट मतक होने ये खाली मम ओ लेवल करनकोट ඉස්කෝලේ හොඳම ප්‍රතිඵලය තියෙන්නේ මගේ. ඒ කියන්නේ හැම විෂයකටම විශිෂ්ට සම්මාන ගන්න පුළුවන්. ඊට පස්සේ A level වලටත් එහෙමයි. A level වලට සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලෙන් කැම්පස් එකකට කෙනෙක් තේරෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට සැරයක් එක්කෙනෙක් දෙන්නේ තමයි කැම්පස් එකට තේරෙන්නේ. එතකොට මට පුළුවන්කම ලැබුණා මේ දිවයිනේම 4 වෙනි ස්ථානය අරගෙන A level වලට මම කොමර්ස් කරේ. එතනින් ඉහළට ඇවිල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයට එන්න. ඒ කාලේ කොමර්ස් කරපුවනකොට යන්න තිබිච්ච ඉහළම තැන තමයි එතන. ඉතින් කොහොම තමයි මම කොළඹ ආවේ. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල මේකත් එක්ක. ඊට පස්සේ ඒ ඉන්න අතරතුර මම ඔඩිට් ෆර්ම් එක. ඔඩිට් ෆර්ම් එකට ගියා. එර්නස්ට් ඇන්ඩ් යං ඔඩිට් ෆර්ම් එකෙන් තමයි මම මගේ වරලත් ගණකාධිකාරී පාඨමාලාවත් එක්ක අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව කරන්න ගියේ. ඒකත් එක්ක ලොකු පන්නරයක් මට ලැබුණා. ඒතර මම යන කාලේ 1500 අපිට හම්බෙන්නේ මාසෙට. රයිට්. හැබැයි ඒ කාලෙම අපිට පුළුවන්කම තිබ්බා කම්පැනි එකකට ජොයින් වෙන්න ට්‍රේනි කෙනෙක් විදියට රුපියල් 5000කට 6000කට ඒක ලොකු වෙනසක් එතන. ඔව්. හැබැයි මම ඒ වෙලාව ඉදත් මම දැක්කේ අපි කාලයක් තියෙනවනේ අපි you have to learn when you have to learn. You have to earn when you have to earn. ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ ආදායම උපයන කාලේ ආදායම උපයන්න ඕනේ. ඒක පටලවා ගත්තම අපිට ගමන හිර වෙනවා. ඔව්. ඉතින් මම ඒ දවස්වල බලේ මට මේ වෙලාවේ තියෙන ආදායම උපයන එක නේ මම ඉගෙන ගන්න එක. ඉතින් මම එහෙම හිතලා මම ඔඩිට් ෆර්ම් එකට ගියා 1500ට. ඉතින් මේ මේවත් එක්ක අර අපි අර ඒ අවස්ථාව අරගෙන මම පදන් වුණා කියන්නේ. එහෙම තමයි වුනේ. ඉතින් එහෙම ඇවිල්ලා තමයි ඊට පස්සේ මම තවත් උපාධි කරලා වෘත්තීය පාඨමාලා ගණනාවක් කරා. මේ ආයතනත් එක්ක වැඩ කරලා ඒගත්තු පන්නරයෙන් මම ටිකෙන් ටික ඉහළට ගියා. මේක එක දෙයක් තියෙනවා මම වට විතරවා මේ අහපු හින්දා මම කියන්නම් ගොඩක් අය මගෙන් අහන කතාවක් තමයි දැන් මේක රහස මොකද්ද මේ ඔයා මේ මම අසාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. මම ගමේ ඉඳලා ඇවිල්ලා මේ පියවරෙන් පියවර ඉස්සරහට ආපු කෙනෙක්. මම මේ මෙච්චර ඉක්මනට ඉහළට එන්නේ රහස ගොඩක් දේවල් තියෙනවා. එකක් විතරක් මම කියන්නම් වෙලාවත් එක්ක මට අපූර්ව කතාවක් අහන්න හම්බ වුණා මේ ටික කාලයකට කලින් එක්තරා ඒ වැඩමුළුවකදී කියපු කතාව මට ඒක ඔළුවට වැදුණා හොඳටම. ඒ කතාව තමයි විරාජ් මේ පොඩි ළමයින්ට මේක අහන් ඉන්නවනම් හරි වටිනවා. යාළුවෝ දෙන්නෙක් පෙරහැරක් බලන්න යනවා. මේ පෙරහැර බලන්න යනකොට ඒ පෙරහැර එන අලියෙක්. එක යාළුවෙක් කියනවා දැන් සාමාන්‍යයෙන් අලියනවනේ පෙරහැරේ. මේ යාළුවෙක් කියනවා මචං අපි අර ඇද්ගොව්වගෙන් ඇතාව ඉල්ලමුද? ඒ එන. අනිත් එක්කනේ පිස්සුද? අපිට හම්බෙයිද? එයාගේ ඇතා. එතකොට මෙයා කියනවා හරිය ලස්සන උත්තරයක්. එයා කියනවා හරි ඉතින් අපි ඉල්ලලා බලමු. ගියොත් වචනයක් આવොත් ඇතෙක්. හරිද? බැරි වෙලාවත් කැමති වුණොත් අපිට ඇතෙක්. ඔයක මගේ ඔළුවේ වැඩ කරා විරාජ්. මම ජීවිතේ හැමදාම මේක තියා ඔළුවේ තියාගෙන තමයි වැඩ කරේ. දැන් ඔය මම දැන් මේ මෙතනට එන්න කලින් මම ලංකා බැංකුවේ ප්‍රධාන මූලපාලක විදිහට හිටියා. ඒතකොට ඒ තනතුර සාමාන්‍යයෙන් ගත්තොත් එimhe ඉතිහාසයේ පළවෙනි පාර තමයි මේ වගේ අඩු වයසකින් ඒ තනතුරට යන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ තනතුරු වලට යන්න මේ අවුරුදු 50ක් පැනලා වගේ කට්ටිය තමයි මේ වගේ ඉහළ තනතුරට යන්නේ. ඉතින් මේ පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තිබ්බම මේ චීෆ් ෆයිනැන්ෂල් ඔෆිසර් කෙනෙක් ගන්නවා කියලා. ඉතින් මම දැක්කම මට ආස හිතුණා. හැබැයි මම දන්නවා මේ මගේ තාත්තගේ වයසේ කට්ටිය තමයි එතන අනිත් අය මගේ මට වාඩිලා ඉන්න තින්ද කියලා. ඉතින් මට මතක් වුණා රැලියගේ කතාව. ආවොත් ආවා ගියොත් ගියා කියලා දැම්ම ඇප්ලිකේෂන් එක. ඉතින් මගේ වෙලාවට මට ඉන්ටර්වයුව කෝල් කරා. මගේ කොහොම හරි පුරුද්දක් තියෙනවා මට අවස්ථාවක් හම්බ වුණොත් මම කොහොම හරි එක කැපිටලයිස් කරගන්න. ඒ කියන්නේ ඉන්ටර්වයුව එක ආවට පස්සේ මම මේකට උපරිම සූදානම් වෙලා තමයි යන්නේ. මම ඊට පස්සේ ඉන්ටර්වයුව එකේදී මම හොඳට මේක කළා. අන්තිමට මට තනතුර හම්බ වුණා. ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මගේ මේ ගමන ඔය බොහොම සරලව කෙටියෙන් මම ඔය කිව්වේ. එක අතකට මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ අහපු එක. මොකද මට මේක කියන්න අවස්ථාවක් ලැබිච්ච එක. මම ගොඩක් තැන්වල කතා කරාට මේ කතාව ගොඩක් අය දන්නේ නැහැ මං හිතන්නේ මං ගැන. දැන් මම අතට මේක ඔබතුමාගෙන් ඇහුවෙත් ඔබතුමා මේ තැනට එන්න මොකද අර ගමේ තිබුණු මේ අත්දැකීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අනිවාර්යයෙන්ම. ඒකමයි මම ඇහුවේ. ඔව් ඒක අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ විරාජ් එතන අන්නේ පාට් එක මට මිස් වුණා පැහැදිලි කරද්දී ඒ මිනිස්සුන්ගේ හැඟීම් අපිට දැනෙනවා. මොකද මම එතන ඉඳලානේ ආවේ. ඒ පල්ලෙහා මිරිකිලා හිර වෙලා සමාජයේ ඉන්නකොට ආදායම් මාර්ගයක් නැතුව ඉන්නකොට කොහොම හරි ගොඩ යන්න ඕන කියන මානසිකත්වයේ වැඩ කරනකොට අපි සමහරලාට මෙහි ඉඳලා අපි තර්කානුකූලව පොත් දිහා බලලා සමහර දේවල් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සු අපි කියන ස්ටෙප් ඉන්ටු දෙයර් ෂූස් කියලා. අර ඒ මිනිස්සයාගේ සපත්තු දෙකට අපි දාගෙන එයාගේ තැනට ගියාම දැනෙන්නේ කොහොමද කියන එක අපිට දැනෙනවා. ඒතර මට වැටෙන්න තැනක් නැහැ. මම පොදම පල්ලෙහා ඉඳලා පටන් ගත්තේ. ඉතින් ඒ හින්දා මට මේ මිනිස්සුන්ට සේවයක් කරද්දී මට හරි ලේසි ඒගොල්ලොන් එක්ක එකතු වෙන. දැන් මට අද වුණත් ගිහිල්ලා ඕන පළාතක දැන් පහුගිය දවස්වල මම මාතර ගියා. මට ගිහිල්ලා මේ කටුමැටි ගේක බිම විඳගෙන මට කෙහෙල් කොලේ වත් කාලා මේ මිනිස්සුන්ගේ මේ රටාවට හුරු වෙලා වැඩේ කරන්න පුළුවන්. අනිත් එක මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය ගොඩක් තියෙන ප්‍රශ්නයක්. ඔය සුලහ මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ උපදෙස් දෙන වැඩ කරනවා කිව්වම මේ ටයි කෝඩ් දාගෙන කිල්ල එක් කරන්න බෑ විරාජ්. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කුඹුරට බහින්න. කුඹුරට බහැලා මේ මිනිස්සුන් එක්ක කතා කරලා මේ මිනිස්සු භාෂාවෙන් කතා කරලා මේ මිනිස්සුන් එක්ක ඒ දාඩිය සුවඳත් එක්ක හැප්පෙන්න පුළුවන් කමක් තියෙනවනේ අපිට සේවාව කරන්න. නැතුව මේ ටයි කෝඩ් දාගෙන ගිහිල්ලා ලැප්ටොප් එක තියාගෙන කරන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි මේක. ඉතින් මට එතන ඒ පන්නරේ තියෙන හින්දා මං හිතන්නේ ඒකත් මට ගොඩක් කරලා හේතු වෙන්නේ නැති මේ ශාස්ත්‍රය ඇතුලේ මට යම්කිසි මට්ටමකට මේ එන්න රැඳිලා ඉන්න. අතන මං ඊළඟට ඔබතුමාගෙන් අහන්න යන්නේ මං අද අහන ප්‍රශ්න ගොඩක් වෙලාවට ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න ඔයාට අනිවාර්යයෙන්ම හිත ඇතුලේ තියෙන ප්‍රශ්න ටික තමයි මම අහන්නේ. පළවෙනිම එක තමයි ඔබතුමාගෙන් අහන්න ඕන ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න අය ගොඩක් ඉන්නවනේ. එහෙම හිතාගෙන ඉන්න අය මුලින්ම මොකද්ද කරන්න ඕන? ඔව් මං දැන් මුලින්ම කියන වචනේ සමහරලාට ප්‍රායෝගිකව හරියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ව්‍යවසාය පටන් ගන්නවා නම් මම මෙහෙම කිව්වොත් මුලින්ම කරන්න ඕන දේ තමයි ව්‍යවසායක කියන්නේ මොකද්ද කියන එක හරියට හඳුනාගන්න. ඒක ඉතාම වැදගත් වෙලා. ඒ කියන්නේ අපි රස්සාවක් කරන ගමන් අපි ගොඩක් වෙලාට ව්‍යවසායකයෙක් වෙන්න අපි හීන දකින්නේ අපිට උත්තේජනය ගොඩක් වෙලාවට එන්නේ ව්‍යවසායකත්වයේ ඇතුළේ ඉඳලා සාර්ථක වෙච්ච කෙනෙක් දිහා බලලා. එයා මේ තත්ත්වෙ හිටියේ එදා බයිසිකලෙන් ගියේ දැන් මේ අවුරුදු 2-3යි දැන් ඔන්න කාර් එකක යනවා. අන්න අපිට එන උත්තේජනයක්. ඒ කියන්නේ සාර්ථක වෙච්ච ව්‍යවසායකයෙක් දිහා දැකලා තමයි ගොඩක් කරලා අපිට ව්‍යවසායකත්වයට යන්න වෙන්නේ. එහෙම නැත්නම් රස්සාවක් කරන ගමන් අපි හිතනවා අමතර ආදායමක් විදිහට නැත්නම් රස්සාවෙන් අයින් වෙලා කරන්න. ඒ වගේ අපි යනවා. එතකොට අපි ගොඩක් වරද්ද කරන තැන මට මේ හවුලා තියෙන ගොඩාක් අය ඔය වැටිච්ච අයගේ මම දකින්නේ ව්‍යවසායකත්වයට යන්නේ ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද කියන එක ගැන හරියට හඳුනාගන්නේ නැතුව. ඒ කියන්නේ ඒකට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා අපිට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ව්‍යවසායකත්වයට එන අය බලාපොරොත්තු වෙන ඕවර්නයිට් සක්සස් කියලා. එක රැයෙන් සාර්ථක වෙන්න ඕන කියන එක. ඒක කොයිතරම් ඉක්මනට මට සාර්ථක වෙන්න පුළුවන්ද? ඒතකොට මේ ව්‍යවසායකත්ව ලෝකයේ තියෙනවා මේ ඕවර්නයිට් සක්සස් කියන සංකල්පය. ඒ ඕවර්නයිට් කියන එකේ ඒ රැය කොච්චර දිගද කියන එක තීරණය වෙන්න බලපාන සාධක තියෙනවා. සමහර අයගේ ඕවර්නයිට් සක්සස් කියන්නේ සමහරට සතියෙන් දෙකෙන් වෙන්න පුළුවන්. තව කෙනෙක් ඕවර්නයිට් සක්සස් කියලා කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙන්න පුළුවන්. right? ඔව්. දැන් ඔය Angry Bird කතාව අහලා තියෙනවා නම් ඔය Angry Bird කියන කතාවෙත් තියෙන්නේ ගොඩාක් ජනප්‍රිය මේ ලෝකයේම ප්‍රසිද්ධ සංකල්පයක් නේ Angry Bird කියන එක. දැන් හැමතැනම තියෙනවානේ සෙල්ලම් බඩොත් හදනවා. මේ ආයතනය කාලයක් තිස්සේ මේ ගේමින් කියන ඔය කියන්නේ මේ वीडियो गेम्स ये हदन आयतन अवृद्धु गाना करला करला मेगुल्लो बैठूना सार्थक नहीं पश्चे कंपनी वहाला दान की तीरने कराम अवसान मुहूर्ते ये इनको तब एकाक कर बदल निका वाहन कल ट्राई करे मुदे इतनी आप संकल्प एंटीबयोटिक संकल्प आवे इधम पश्चे एक आयतने और अवृद्धु गान दिवी पाड़ उक्कमरा लोके दवंत आयतने बोट पत्पेन तत्व आवा चलो एवगे मे समहार थैंग मे व्यवसायकत्व के अपि हितन वट वडा विनास इलाकट मे व्यवसायकत्व गमन अनकोट एक अर पारस अर सुमटने सरल रेखावाक निमिति पटांगा अनकोट लोक उद्योगी किं पटांगा न හැබැයි දවසක් දෙකක් යනකොට උද්‍යෝගිත් වැටෙනවා බාධකත් වෙනවා හිතන දේ වෙන්නේත් නැහැ ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා එතකොට මේක යටට යනවා तो मेहम अभी रोल कोस्ट की तो मेन मे स्वभाव तो व्यवसायकत्व व्यवसायकत्व आवाम वेटना की हेटी वेटना अय्यो मैं वेटना की अतम गुड व्यवसाय के बेन पटांगा मुखद हमें या इलाकरा सार्थक इच्छिकने ते अरबन से उड़े गया मैं वेटना हमें वागीलते कथाकृत ममत मूलदी वेटना राइट इतने वेटेन्न सूदाणंग मम क्या वेटेन्न सूदाणंग असार्थक सूदाणंग बेनुंगहन्न सूदाणंग निधिमरन्न सूदाणंग अरे मैं समहारुकीन मम रस्साविंग इंगेनो मे रस्साव मट स्ट्रेस एहिंद मम रस्साविंग बिजनेस का पटांगा अरे इतने मैं क्या रस्साव करने पे नाटको नमे नत्तं ओटी टिकक कराई व्यवसाय करने पे विसिहतरा दवस हतई ये कैपकिरीम करंट सूदाण नत्तं इंडिपा इतने मैं प्रश्न केटी उत्तर दें व्यवसायकत्व मोकद्द की पीलिबंध इसल अवबोध कर मोडल एक दिन रखियाव अर सार्थक इच्छी आया मतुपिटिंपे तीन लसन लोकेवा निमी एक पिटिपास गोड़ा तीन कामकोटू ए कामकोटू हरहा अन्न ए दुख विधि सूदान नक्ता अतगहन दीप मम्मी भयकर निमी मम की अन्नी सूदान देवनीय कथमाय एलिय पेत्त अभ्यंतरे अभी कोई तरह मानसिक सूदानंद की मुखद दिन गुड़ाक बेडसट बेडबोलू करा दी हेम अलुते व्यवसाय को अभी दीवलू कर बेडसटान करना कोट हेम विशेष मगे तक बेड करना मगे क्लाइंट्स होना मम सामान्य मगेलक तीनों चेकलिस्ट मी कर्णु टीका व्यापार पटांगण काली बलनोन देवाल टीका अभी गुड़ाक बलानी අපිට ප්‍රාග්ධනයේ තියෙනවද වෙළඳපළ තියෙනවද ඔය ටිකනේ හැබැයි අපි ගොඩක් කරලා අපි ඇති මගේරණ කොටසක් තියෙනවා ඒ තමයි මේ ව්‍යවසායකයට යන පුද්ගලයා අභ්‍යන්තරව කොයිතරම් සූදානම්ද කියලා මානසිකව කොයිතරම් සූදානම්ද කියලා මට කැමැත්ත තියෙනවා ව්‍යවසාය පටන් ගන්න හැබැයි මට ස්ට්‍රෙස් ගන්න බෑ මට පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවා මං කලබල වෙලා තීරණ ගන්නවා ඒ කියන්නේ ඔයාගේ මානසිකත්වය තාම සූදානම් නැහැ ව්‍යවසායකෙක් විදිහට වැඩ කරන්න එහෙම ගිය කට්ටිය තමයි අතරමඟදී ප්‍රශ්න ආපු ගමන් වැටෙන්නේ. ඉතින් ඒ හින්දා ව්‍යවසායකට යනවා නම් ප්‍රධාන වශයෙන් අන්නේ කාරණා දෙක. එක ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද කියන එක හරියට අවබෝධ කරගන්න. මේ එලියෙන් දකින දෙයට එහා තිරේ පිටිපස්සේ තියෙන කතන්දර ටිකත් එක්ක සහ එතනට යන්න තරම් ඔයා මානසිකව කොයිතරම් දුරට සූදානම්ද කියන කාරණාව හරියට ඇගීමක් කරන්න. ඒක මම ගොඩක් වෙලාට යෝජනා කරන්නේ Tamanට කරන්න බැයි නම් තව කෙනෙක් ළඟට ගිහිල්ලා හරි ඒක කරන්න. මොකද මේක හරි වටිනවා. ගොඩක් හැවටෙන්නේ එතන. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අපේ තියෙන ලයිෆ් ස්ටයිල් එක කියලා එකක් ජීවන රටාව මේ ජීවන රටාවට ෂොක් එකක් එනවා එතනට ගියාම ඒ කියන්නේ අපි දැන් මේ යන ජීවන රටාව කන්ටිනියු කරන්න බෑ ඔයා සූදානම්ද ඔයාගේ මේ කොම්ෆර්ට් සෝන් එක නැත්නම් ඔයාගේ මේ පවතින ජීවන රටාවෙන් එළියට ගිහිල්ලා වැඩ කරන්න මම එක උදාහරණයක් කියන්නම් කාලෙත් එක්ක ඔයාලට තේරුම් ගන්න මම මේ කියන කතාව හොඳ ඉහළ පෙළේ රස්සාවක් කරගෙන ලොකු පඩියක් අරගෙන වැඩ කරපු කෙනෙක් හිටියා පරම්පරාවත් හොඳයි මෙයා හොඳට කන බොන කෙනෙක් ඉතාමත්ම සැප පහසු වාහන කීපයක්ම මෙයාට තියෙන ඒ තරම් හොඳ සැප ජීවිතයක් ගත කරපු කෙනෙක් හැබැයි මෙයාගේ මෙයා කරන්නේ ඉහළ පෙළේ රස්සාව මෙයාට හිතුණා මම ප්‍රසාර කරන්නේ මම ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ කියලා පටන් ගත්තා ව්‍යාපාර. එකක් නෙමෙයි ව්‍යාපාර 3-4ක් පටන් ගත්ත එකවර සල්ලි දිනවනේ. ශ්‍රේෂ්ඨ ගණනාවකට පටන් ගත්තා. එක ව්‍යාපාරයක් වාහන අරගෙන ලීස් එකට ඒ වාහන සම්බන්ධයෙන් කරන එකකුත් තව නිෂ්පාදන අංශයට හොමම දාගත්තා. මෙයා හැබැයි රස්සාවෙන් අයින් වෙලා මේ වැටි කරන හොඳට කරගෙන ගියා. හැබැයි මෙයා රස්සාවෙන් අයින් වුණත් එයා කරගෙන ගියේ පවත්වාගෙන ගියේ රස්සාව කරන කාලේ තිබිච්ච ජීවන රටාව. ක්ලබ් යන එක, බොන එක, පාටි දාන එක, ඒ ටික ඔක්කොම එහෙම තියාගෙන අතන වෙනස් වුණේ. ටික කාලයක් යනකොට අර ව්‍යාපාර වල ස්වභාවය මම ඔයාලට කිව්වා වගේ උඩපල්ල හැනවනේ. දැන් මේ ව්‍යාපාර පොඩ හෙල්ලෙන්න පටන් ගන්නකොට මෙයාගේ ජීවන රටාව වෙනස් කරේ නෑ. අන්තිමට අවසානම කෙටියෙන් කියනනම් අවසාන තත්ත්වය අද වෙනකොට සියලු ව්‍යාපාර කඩා වැටිලා එයාගේ වාහන ලීස් එකට අරන් තිබිච්ච වාහන සියල්ල අද වෙනකොට ඒ අදාළ ආයතන වලින් අරගෙන ගිහිල්ලා සීස් කරලා අරගෙන ගිහිල්ලා දැන් එදා වේල හොයාගන්නෙත් බොහොම අමාරුයි. ඉතින් ඔයා හිතලා බලන්න අතරම් හොඳ රස්සාවක් කරගෙන හිටපු කෙනෙක් ඇයි මෙහෙම වැටුනේ කියලා. ඒක තමයි අර එයාගේ මේ ඒ තැන ඉඳලා ඒ රස්සාව කරන තැන ඉඳලා ව්‍යවසායකත්ව කියන තැනට මාරු වෙනකොට ඒ ලෝකෙට අදාළ විදිහට ගැළපෙන විදිහට එයා එයාගේ ජීවන රටාව හදාගත්තේ නැහැ. දැන් ඔයා ඉස්සරහට අපි කතා කරද්දී මම තව උදාහරණ දෙන්නම්. ඔය තව මේ ව්‍යවසායකයන් අතර තියෙනවා වගේ වැරදි ජීවන රටාවල් මේ ව්‍යවසාය පවත්වාගෙන යද්දී කාල වේලාවත් එක්ක අපි කතා කරමු. හරි. ඊළඟට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අතරම දැන් අපි ව්‍යවසායකෙක් විදියට එන්න කැමති කෙනෙකුට ඒක තීරණය කරන සාධක ටික කතා කරා. ඊළඟ දේ තමයි මට දැනගන්න ඕන ගොඩක් අය අපෙනුත් අහන දෙයක් තමයි බිස්නස් අයිඩියා එකක් දෙන්න. ව්‍යාපාරිකව මොකක් හරි අදහසක් දෙන්න අවස්ථාවක් හඳුනාගන්නේ කොහොමද? මේක කොහොමද හරියටම කරන්නේ? ඔව් එතන විරාජ් එතනත් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩක් අයට හිතෙනවා මම දැන් මොකෙදට වෙලා ඉන්නේ මොකක් හරි පටන් ගත්තොත් හොඳයි නේද කියලා නේ. ඔව් එහෙම නැත්තම් රසාවක් කරන ගමන් අමතරා දෑමක් තිබ්බොත් හොඳයි. හැබැයි කරන්න ඕනේ මොකද්ද කියලා අදහසක් එන්නේ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. ඒකද මම අහන්නේ මගේ ප්‍රශ්න හරියටම හරි. ඒතර මම මේ අදහස ගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා වෙලා. මම දැනට කීපයක් විතරක් කියන්නම්. දැන් එකක් තමයි මම අර මුලිනුත් ඔයාට කිව්වා ව්‍යවසායයක් පටන් ගන්නකොට ඒ ව්‍යවසායයට අපි කැමැත්ත ගොඩක් දුරට බලපානවා. එතකොට අපිට එතනින් පටන් ගත්තොත් ඔයා කොලයක් අරගෙන සටහන් කරන්න ඔයා කැමති දේවල්, ආස කරන දේවල්. දැන් හිතන්න ඔයා ෆොටෝග්‍රාෆ් ගන්න ආසයි, පින්තූර ගන්න ආසයි, ඔයා ට්‍රැවල් කරන්න ආසයි. ඒ කැමැත්තනේ. එතකොට මේක සටහන් කරගත්තම ඔයාට බලන්න පුළුවන් මේකට සම්බන්ධ ව්‍යාපාරයක්. දැන් ට්‍රැවල් කරන්න කැමති කෙනෙක් ටුවර් ගයිඩ් කෙනෙක් විදිහට පටන් ගන්න. නැත්නම් ට්‍රැවල් ඒජන්සි එකක් දාන්න. ඒ වගේ එතනින් එහාට ඒක ව්‍යාපාරයක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන් පස්සේ. අදහස තමයි අරක. ඒතකොට තමන් කැමති දේ මොනවද කියලා සටහන් කරගත්තම එතනින් ඔයාට අදහසක් එනවා. ඒක. දෙවෙනි එක තමයි අපිට ගන්න පුළුවන් අදහස ගන්න. අපි වටපිටාවේ දිහා බැලුවම ඒ සමාජයේ තමන් ඉන්න පරිසරයේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද? අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ අඩුපාඩුව කියන එක හිඩසක් වෙන්න පුළුවන්, ගැටලුවක් වෙන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ දැන් මම සරල උදාහරණයක් ගත්තොත් මම ඉන්න ගම ප්‍රදේශයේ කොණ්ඩේ කපන්න යන්න කිලෝමීටර් 2ක් විතර ඈතට ගිහිල්ලා තව තැනකට යන්න ඕනේ. මේ මෙතන පවුල් 50ක් 60ක් ඉන්නවා අපේ ගේ වටේම. සැලුන් එකක් නැහැ. අන්න අදහසක්. හිඩසක් තියෙනවනේ. වාට පුළුවන් ඒ හිඩස පුරවන්න. රයිට්? ඊළඟට අදහස ගන්න පුළුවන් එකක් තමයි අපි මේ භාණ්ඩ සේවා ගත්තම වාගේ වටපිටාව ඉන්න ඈමින පුළුවන්. මේ දවස්වල සමාජ ජාලය ගොඩක් දුරට මේකට භාවිතා කරන්න පුළුවන්. මිනිස්සු කතා කරනවා වර්තමානයේ වෙළඳපොලේ තියෙන භාණ්ඩ හා සේවාවල අඩුපාඩු. එහෙම නැත්නම් ඒකේ වැඩි දියුණු කරන්න පුළුවන් දේවල්. දැන් මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ මෙහෙම තිබුණා නම් හොඳයි. මෙන්න මෙතන මේ අඩුපාඩුව තියෙනවා. ඔයගේ ඕනතරම් විවේචන තියෙනවනේ. ඉතින් මේ විවේචනය ඔබට අදහසක් දෙන්න පුළුවන්. මේ භාණ්ඩයේ මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මට පුළුවන් නම් මේ භාණ්ඩයේ අන්නේ ගැටලුවට විසඳුමක් එක්ක භාණ්ඩයක් හඳුන්වලා දෙන්න. නැත්නම් ඒකට විසඳුමක් හොයලා දෙන්න. අන්න අවස්ථාව. අද මම දකිනවා මේ රස්සාවල් කරන අය වුණත් දැන් ඔයාට කාර් එකක් තියෙනවා නම් ඔයා කිලෝමීටර් 10ක් විතර දුරේ ඉඳලා කොළඹ රස්සාවට එනවට අද අවස්ථාව තියෙනවා මේ රටේ තියෙන ඔය කැප් සර්විස් ගොඩක් ආයතනවල දීලා තියෙන මේ අවස්ථාව ඔබට ලියාපදිංචි වෙලා ඒගොල්ලොත් එක්ක ඔබගේ වාහනේ උදේට ඔෆිස් යන ගමන් කවුරු හරි දාගන්න එතනින් ඔය අඩු ගානේ වාහනේ තෙල් වියදම හරි කව කරගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව කියන එක අපිට අහවල් එකයි කියලා කියන්න බෑ විරාජ්. එතෙන්දි වෙන්නේ අපි අර විචක්ෂණශීලී මානසිකත්වය කියන අපි හැම වෙලාවෙම හිතන්නකෝ ඔයා ගයක් හදනකොට ගයක් හැදුවනම් ඔයා දන්නේ නැති අපි ගයක් හදන්න ඕන කියන අදහස ආපු වෙලාව ඉඳලා දැන් අපි ඒකට සැලසුම් කරනවා ණය ගන්න කොහෙන්ද ඉඩම ගන්න කොහෙන්ද ගේ ඩිසයින් එක කොහොමද කියලා. එහෙම ඒක ඔළුවේට ඉන්නකොට මේ මානසිකත්වයෙන් ඉන්නකොට පාරේ බස් එක ගියත් කාගේ හරි ගේක ලස්සන කෑල්ලක් දැක්කොත් ටක් ගහලා අහන්න. ජනෙල්ල මෙහෙම තිබ්බ මේ ලස්සන ඩිසයින් එකක්. අපි ඒකට පාරේ යනකොට පේන්නේ ඒවා වෙනදා දකින්න ගස්කොළන් මොනවත් පේන්නේ නැහැ. ඒ මානසිකත්වයෙන් ඉන්නකොට යන යන තැන දකින්නේ මේ গিදර මොනවාද මට ගන්න තියෙන දේ. මේ গিදර ඩිසයින් එක මොනවාද. ඒතර අන්න ඒ වගේ මේ ව්‍යවසායකත්ව මානසිකත්වය අපි කියන්නේ ඒක අර ඔක සරලව ගියොත් පිස්සෙක් වගේ. ඔබතු වෙන්න වගේ. හරි මේ මානසිකත්වයෙන් තමයි ඉන්නේ. එතකොට මේ වටපිටාව බලනකොට මොනවා හරි පේනවා. මෙතන ප්‍රශ්නයක්, මෙතන ප්‍රශ්නයක්, මෙතන ප්‍රශ්නයක්. එහෙම අදහස් ගන්න පුළුවන්. ඊළඟට තව ක්‍රමයක් තමයි මම මේකට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ask a friend option එක කියලා. ඒ කියන්නේ වහා කල්පනා කරලා එන්නම නැත්තම් ඔය කාගේ හරි යාළුවෙකුගෙන් ඉන්න ගමන් අහන්න මේ මට මේ හිතලා තියෙන ව්‍යාපාරයක් කරන්න අදහසක් දෙන්නකෝ. සමහර ලාට ඉන්න පුළුවන් ඕගොල්ලන් ළඟ ආශ්‍රය කරන යාළුවෝ මේ හොඳ මේ රස්සාවක් කරනවා. එයාට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ ව්‍යවසායයක් කරන්නවත් මොනවත්. නමුත් එයා ළඟ තියෙන්න පුළුවන් අදහස්. right? ගන්න අදහස. මම දකිනවා මේ සමාජ ජාලවලත් සමහරව දානවා යාළුවනේ ව්‍යාපාරයක් කරන අදහසක් දෙන්නකෝ. මම දැකලා තියෙනවා දාන. ඒක මම විහිළුවට ගන්න අවශ්‍ය දේවල් නෙමෙයි ඒවා. ඒ කියන්නේ තමන් කාගෙන් හරි අදහසක් ගන්නයි මේ හදන්නේ. ඉතින් ඒ විදිහට අපිට අදහස් ගන්න ඕන තරම් මේ සමාජයේ වටපිටාවේ දේවල් තියෙනවා විරාජ්. ඒක අපි ඒක හුරු කරගන්න. ඒ කියන්නේ ඉතින් ගොඩක්ම අපිට වෙලා තියෙන්නේ මම මේ අපේ නිර්මාණශීලීත්වය ගොඩක් වෙලාවට මැරිලානේ තියෙන්නේ විරාජ්. විවෘත මනසක් නැහැනේ. අපි පුරුදුලා ඉන්නේ හැම වෙලාවෙම ඉස්කෝලේ යන කාලේ ඉඳලා කවුරු හරි කියන දෙයක් ඔලුවට දාගෙන ඒකම අරන්නනේ. ඒතකොට අපි මෙතෙන්දිත් බලන් ඉන්නේ කවුරු හරි අවිල්ලා අපිට දෙයක් ඔලුවට දෙයි කියන එක. ඉතින් එහෙම ඉන්නේ නැහැ හැම වෙලාවෙම. ඒත් අපි පුළුවන් තරම් දේ විවෘතව බලන්න. අනිත් එක මේ අන්තර්ජාලය කියන එක අද කාලේ ඉතාමත්ම හොඳ මාධ්‍යයක්. මේක අපිට මේ ඔයගේ දේවල් ගන්න. විශේෂයෙන්ම දැන් ඔයගේ channel එක දැන් ඔයගේ channel එකෙන් කොයිතරම් ව්‍යවසායකයෝ ලෝකෙට අවිවෘත කරලා දෙනවද? ඉතින් ඒ ව්‍යවසායකයෝ කියන කතා අහුවම අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. දැන් අනුරාධපුරයේ එක්කෙනෙක් ව්‍යාපාරයක් කරනවා නම් එයා රටේ අනිත් පළාත්වල නියෝජනය වෙන්නේ නැත්නම් ඔබට පුළුවන් මේ ව්‍යාපාරය එහි පළාත්වලට ගෙනියන්න. ඒක බැරි කමක් නෑ. ඉතින් ඒ වගේ මේ වටෙන් පිටෙන් ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මම මේකත් කිලම නතර කරන්න ඕන. මේ අදහස ගන්නවා කියන්නේ ව්‍යාපාරය නෙමෙයි. අන්න එතන පටලවා ගන්න හොඳ නෑ. ඉතින් මම මේ කියන්නේ අපි ඉස්සෙල්ලා ව්‍යවසාය පටන් ගන්න ඉස්සෙල්ලා එක අදහසකින් පටන් ගන්න එපා. අදහස් ගොන්නක් එකතු කරගන්න. දැන් ඔය විදිහට හිතලා ඔය කියපු මාර්ග වලින් අදහස් ගොන්නක් එකතු කරගන්න. මේ අදහස් ගොන්න එකතු කරගෙන ඊට පස්සේ මේවා අපි විශ්ලේෂණය කරන්න ඕන. මොකද මේ එන හැම අදහසක්ම ව්‍යවසායකත්වයක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. යම් යම් තව කාරණා තියෙනවා. ඒ කාරණා මත තමයි මේක සාර්ථක ව්‍යාපාරයක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඔබේ හිතේ ආශාව තිබ්බට බෑ. ඒතර ඒ ඊළඟ පියවරේදී මේ දේවල් අපි හරියට විශ්ලේෂණය කරලා මේකෙන් අපි කියන සස්ටේනබල් ඒ කියන්නේ මේ දිගු කාල පවත්වාගෙන යන්න පුළුවන් පදනමක් ඇතුව පටන් ගන්න ඕන. ඒ අවස්ථාවේ ඊළඟට අපි ටිකක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් එක්ක කතා කරලා ගන්න එක මම යෝජනා කරනවා තනියෙන් කරනවට වඩා අපි කියන බ්‍රේන්ස්ටෝම් කරනවා කියන එක තමයි වඩාත්ම සුදුසු. අතරම අපි දැන් මේ පිළිවෙලටම ආවේ. ඒ කියන්නේ බිස්නස් එකක් අයිඩියා එකක් එනවා ඊට පස්සේ දැන් පටන් ගන්නවා. ඊළඟට මුදවයෙන් මම අහන්නේ මම හිතන්නේ මගෙන් වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්නේ. මොකද්ද මේ ප්‍රශ්නේ? බිස්නස් එකට එන මුදල් කොහොමද හරියට කළමනාකරණය කරගන්නේ? මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ලොකු ෆ්ලෝ එකක් තියෙනවා, ලොකු ඉන්කම් එකක් තියෙනවා. නමුත් දවස් අන්තිමේ බලනකොට තමන්ගේ අතේ මොනවත් නැහැ. කොහොමද බිස්නස් එකේ මුදල් ටික හරියටම කළමනාකරණය කරගන්නේ? right. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් විරාජ්. මොකද අද මේ පවතින වාතාවරණයත් එක්ක අපි ගොඩක් වෙලාට ව්‍යවසායකයන්ට කියන්නේත් ඕකමයි මේ ලාභේවත් ආදායමවත් නෙමේ අද පවතින වාතාවරණය අපිට වැදගත්ම කොටස මේ මුදල් කියන එක. මොකද මම කියන්නේ ලාභේ අනවශ්‍ය කෙනෙක් නෙමෙයි. මොකද මුදල් තමයි ව්‍යාපාරයේ අපි කියනවා මේ අපි ශාරීරියේ ලේ වගේ තමයි ව්‍යාපාරික මුදල් කියලා කියන්නේ. ඒතකොට ඒක කළමනාකරණය කිරීම ඉතාම වැදගත්. හැබැයි මෙතෙන්දී අපිට ලැබෙන ආදායමට වඩා වැදගත් ඒ ලැබෙන දේ වියදම් කරන විදිහ. ඒකනේ මම ඔකට සරලව කිව්වොත් ව්‍යාපාරික සාර්ථකත්වයේ තීරණය කරන ප්‍රධානතම අංගයක් තමයි ඔබගේ වියදම් රටාව. වියදම් රටාව. මොකද ඉනදී පරිස්සම් කරනවද නැති කරනවද කොහෙටද යන්නේ කියන තීරණය මත තමයි ඉදිරිය තීරණය වෙන්නේ. මොකද අද පවතින වාතාවරණය ගොඩක් වෙලාවට මේ ආදායම හිර වෙලා තින්නේ ගොඩක් ආයතනවල. එතකොට දැන් ඔයා මගෙන් අහුවේ මේ ඒ ලැබෙන මුදල පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක. तो मैं परिश्रम करना मे व्यापार मे पुद्गलिक जीवित उब ये मुदल व्यदंकर मुनोटद हरियाकारो तोराबीरा गणीम इतकोट मे कारणे अत्यवश्यम एकतुनो कारणवतम विराज अभी गुडकलावटमतकनदे इतुरुम इदिरियट अनागतेट यमक त्यागनोन किन कारणाव गुडक आयतन वगीम पुद्गलयोत මේ සමීකරණය වැරදිට පාවිච්චි කරන්නේ. ආදායම් අඩු කිරීම වියදම් සමානයි ඉතුරුම්. ඔහොමනේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ආදායමෙන් වියදම් කරලා පස්සේ ඒ ඉතුරු ටික තමයි අපි කොහේ හරි තියන්නේ පස්සේ ප්‍රොජෙක්ට් ගන්න කියලා. හැබැයි මේ සමීකරණය වැරදි. මේ සමීකරණය වෙන්න ඕනේ ආදායම් අඩු කිරීම ඉතුරුම් සමානයි වියදම්. ඒ කියන්නේ අනිවාර්ය වෙන්න ඕනේ ඉතුරුම. මොකද අපිට ඕක තේරෙන්නේ නැහැ. අපිට හොඳට සල්ලි තියෙන කාලේට ඕක තේරෙන්නේ නැහැ. අපිට ඉතුරුම වල වැදගත්කම තේරෙන්නේ සල්ලි නැති කාලේට. හැබැයි එතකොට පරක්කු වැඩි. ඒකට අනිවාර්යයෙන්ම Tamanට ලැබෙන ආදායම කුමක් වුවත් ඒ ආදායම් යම්කිසි ප්‍රමාණයක් ඒ ලැබෙන මුදලෙන් යම්කිසි ප්‍රමාණයක් අනිවාර්යෙන් ඉතුරුමකට යොමු කරන්න ඕනමයි. right අපි දැන් business වලට නම් අපි කියන contingency fund එකක් හදන්න කියලා. ඒ කියන්නේ මේ හදිසි ආපදාවකදී භාවිතා කරන්න පුළුවන් මුදල් සංචිතයක් අරමුදලක් අරන් තියන්න කියන එක. දෙවෙනි කාරණාව තමයි විරාජ් විශේෂයෙන්ම ව්‍යාපාර වලට මම මේක කියන්නේ අපි වියදම් කරන්න ඕන අපේ ව්‍යාපාරයේ ස්වභාවය සහ ඒ ව්‍යාපාරයේ තියෙන මට්ටම අනුව. ඒ කියන්නේ අපි කියනවා ලයිෆ් සයිකල් කියලා එකක් තියෙනවනේ ව්‍යාපාරයකට. ජීවන රටාවක් ඕන එකට මේ ආරම්භක අවධිය, ඉහළට යන අවධිය, ඊට පස්සේ ස්ථාවර වෙලා ඉන්නවා, ඊට පස්සේ කාලයක් ගියාම මේක පල්ලෙහාට යනවා. කොතන අපි කියනවා ලයිෆ් සයිකල් එක ඕන ව්‍යාපාරයක තියෙනවා. ඒතර සමහර වෙලාවට මම දකිනවා ව්‍යවසායකයෝ මේ පටන් ගන්න අවුරුදු 2යි දැන් අර අවුරුදු 10ක් 15ක් ව්‍යාපාරයක් කරලා ස්ථාවරව ඉන්න අය කරන වැඩ කරන්නේ නෝ ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් මුල් අවදියේ කම්කොට්ළු වලට මුහුණ දුන්නොත් එක තැනකදී මේක උඩට එනවා. උඩට එනකොට සල්ලි එන්න පටන් ගන්නවා. අන්න එතන තමයි වරද්ද ගන්න තැන. සල්ලි එනකොට මේක පේන්නේ අම් බෝනස් ආවා. ව්‍යාපාරය අමතක කරලා ගන්නවා හොඳ වාහනයක්. right? මොකද දැන් ඔළුව වැඩ කරන්නේ මම දැන් ව්‍යවසායකයෙක් මම යන්න ඕන ඔන්ටර්ප්‍රෙනර් ක්ලබ් එකට දැන්. දැන් මේ අනිත් ව්‍යවසායකයොත් එක කරෙන් කර ගැටෙන්න පුළුවන් දැන් මට. අන්න අර ව්‍යවසායකයා යන්නේ බෙන්ස් කාර් එකේ. මට යන්න බෑ මේ මගේ පොඩි මරුටි එකේ දැන්. මොකද කරන්නේ? අර වැඩි වෙන ආදායම ටක් ගාලා දැම්මා ලීස් එකක් දාලා වාහනයක් ගත්තා. ඒතර මොකද වුනේ? මෙයාට ලැබෙන මුදල තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවයට තැනට නොගැලපෙන දෙයකට එකපාර හිර කරා. ඒ මොනවා මොකද වෙන්නේ විරාජ්? අර හම්බෙච්ච මුදල වෙනතට වඩා වැඩිපුර මුදලක් වෙන්න ඇති. එයා ආයෝජනය කරන්න තියෙන අවස්ථාව නැති කරගෙන මේ සුඛෝපභෝගී විදමකට යට කරා. ඒකෝර මෙතන ලොකු ප්‍රශ්නයක්. ඒකයි මම අර මුලිනුත් කිව්වේ මේ ජීවන රටාව කියන එක තේරුම් ගන්න. right අපිට පුළුවන්කම තියෙන්න ඕන අපි පල්ලෙහා ඉඳලා පටන් අරගෙන Tamanට ගැළපෙන ප්‍රමාණයට ඒක ඉස්සරට යන්න. ඒතොර එහෙම වුණාම තමයි මේ ව්‍යාපාරයට අවශ්‍ය දෙයට අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය මුදල් ප්‍රමාණය තියෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේම තවත් කැලලක් තමයි මේ වියදම් පටලව ගන්නවා පුද්ගලික වියදම් සහ ආයතනික වියදම් කියන එක. ව්‍යාපාර වියදම්. ඒකත් ප්‍රශ්නයක්නේ. දැන් බිස්නස් එකෙන් හම්බෙන සල්ලි බිස්නස් එකට. බිස්නස් එකෙන් හම්බෙන සල්ලි වලින් පුද්ගලික වියදම් කරනවා. කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒක පාලනයක් අතු කරන්න ඕනේ. ඒතකොට මේ පාලනයක් අතු කරන්නේ නැති හින්දා සමහර වෙලාවට සමහර ව්‍යාපාර දන්නේ නැහැ ව්‍යාපාරේ ලාභද පාඩුද කියලා. මොකද එයාගේ පුද්ගලික ගනුදෙනු සහ ව්‍යාපාර ගනුදෙනු පැටලලා තියෙනවා. එතකොට මම මේ කියපු කාරණා ටික හරියට ඔලුවට දාගත්තා නම් ඉතුරුම් වෙන බර තැබීම ඊළඟට වියදම් මොනවද කියන එක හරියට හඳුනාගෙන කරන එක. right? ඒ කියන්නේ සුඛෝපභෝගී වියදම් මොනවද අත්‍යවශ්‍ය වියදම් මේ ආදී වශයෙන්. ඊළඟට පුද්ගලික වියදම් සහ ව්‍යාපාරික වියදම් කියන ඒවා හරියට තෝරා බෙදාගෙන වැඩ කිරීම. ඊළඟට ආයතනයේ ස්වභාවයට ගැළපෙන විදිහට ඒ ආයතනයේ තියෙන මට්ටමට ගැළපෙන විදිහට තමන්ගේ වියදම් රටාව හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සරලව ගත්තොත් මම දැකලා තියෙනවා මේ පොඩියට පටන් ගන්න හදන ව්‍යාපාරයක් මට ඕන රෙදිපිලි කඩයක් දාගෙන රෙදි කඩයක් දාගන්න නගරේ හිඩසකුත් තියෙනවා කඩේකුත් නැහැ. ඒතර මට හිතෙනවා හරි රෙදි කඩයක් නැහැ මේක තමයි chance එක කියලා ඉස්සලා මොකද කරන්නේ බිල්ඩිමක් ගන්නවා සල්ලි වලට ලොකු වේදමක් කරලා ලෝඩ් එක උත්තරගෙන ඊට පස්සේ මේක ලස්සනට ඩෙකොරේට් කරලා දාන ඔක්කොම කරලා ඊට පස්සේ රෙදි ටික ගහලා දානවා. ටික දවසක් යනකොට සමහරට මේක අසාර්ථකයි. මොකද මිනිස්සු බලනවා මේ කඩේ තියෙන රෙදි කීපෙම ටවුන් එකට ගියොත් රෙදි කඩ 5ක් එකලග තියෙනවා. අපි හිතන්නේ පැති මේවා අපි හිතනවා මේ අපේ ගමේ රෙදි කඩේ නැතිනම් රෙදි කඩේ දාන්න එක හොඳයි කියලා. නමුත් ඔයා හිතන්නකෝ ඔයා දුමක් ගන්නකොට එක කඩයක් තියෙන තැනකට දාන්නේ කඩවල කීපයක් තියෙන තැනකට දාන්නේ. ඒතර ඔයා මේක බස් එකේ හරි වාහනයක ගිහිල්ලා අර නගරේ තියෙන කඩවල 5ක තෝරලා ගන්න එක ඔයාට ලේසි. එතකොට මෙයා හරියට ඒ අධ්‍යයනය කරන්නේ නැතුව අනවශ්‍ය වේදමක් අනවශ්‍ය වෙලාවෙනේ කරේ. ඔයා එහෙමනම් ඉස්සලා කරන්න ඕන කුලියට කොහෙන් හරි පොඩි කඩ කෑල්ලක් අරගෙන රෙදි ටිකක් දාලා බලනවා මොකද වෙන්නේ. සාර්ථක වෙනකොට ඉදිරියේදී ඔයාට මේ වේදම දරා ගන්න පුළුවන් තැනදීවා බිල්ඩිමක් ගන්න එක වෙනයි. ඒත් මේ ගොඩක් ව්‍යවසායක වැටලා තැන් ඔය මම මේ කියන්නේ මම අත්දැකීමෙන් කියන්නේ ගොඩක් අය හිරවලා තියෙන තැන්. ඔය මුදල් පරිස්සම් කරගන්න එකට සම්බන්ධයි මේ ඔක්කොම. රයිට්. ඒතකොට ඒ කියන්නේ අර පිටිබැස්ම කියලා කියන්නේ ලෝභකම නෙමෙයි. මිනිස්සු හිතන අර පිටිබැස්ම කියලා කියන්නේ මේ හිම්මෙන් ඒක ලෝභකම නෙමෙයි. ඊළඟට වේදම් පාලනය කරනවා කියලා කියන්නේ වේදම කපනවා කියන එක නෙමෙයි. cost cutting and cost management කියන්නේ දෙකක්. රයිට්. ඒතකොට අපි සමහරලාට රුපියල් 10ක් වේදම් කරලා 15ක් ගන්නත් පුළුවන් මම 15ක් වේදම් කරලා 30ක් ගන්නත් පුළුවන්. ඒතකොට 10ක් වේදම් කරලා 15ක් ගන්නකද හොඳ 15ක් වේදම් කරලා 30ක් ගන්නකද හොඳ? අතන 50ක් ලාභ තියෙනවා. ඒතකොට මේක මේ වියදම ආදායමට සාපේක්ෂව ගලප ගන්න ඕනේ. ඒතකොට මේ වෙලාවෙත් මේ අද පවතින තත්ත්වෙත් එක්ක මම එක දෙයක් විතරක් කියන්නම් මේ ගොඩක් අයට වැදගත් වෙන්නේ හින්දා තමන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය සංසන්දනය කරලා බලන්න පවතින වාතාවරණයට. ඒතකොට මේ උදාහරණයක් විදිහට ඔබ වෙනදා මාසෙට ලක්ෂ 2ක ආදායමකට හුරු වෙලා තිබ්බනම් ඔයාගේ ව්‍යාපාරය අද පවතින තත්ත්වෙත් එක්ක ඔයාට විකුණන්න පුළුවන් උපරිමයේ සමහරට ලක්ෂයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 50%ට බැහැලා ඔයාගේ ව්‍යාපාරේ විකුණන්න පුළුවන් ප්‍රමාණය. එතකොට දැන් මේ වෙලාවේ ඔයා උත්සාහ කරන්න ඕන කොහොම හරි ලක්ෂ 2ක ගහනවා කියලා වියදම් ටික ඔක්කොම කරන එක නෙමෙයි. ඔයා මේ වෙලාවේ බලන්න ඕන මේ කොයිතරම් ප්‍රායෝගිකද මේ විකුණුම් වැඩි කරනවා කියන එක. ඒ ප්‍රායෝගිකත්වය හරියට විශ්ලේෂණය කළා ඔයා කරන්න ඕන ඒක තල්ලු කරනවට වඩා මේ ලක්ෂයට අදාළව ව්‍යාපාර ආකෘති හදගස්ස ගන්න කොහොමද කියන එක. ඒක වියදම් පැත්ත පාලනය කරගෙන මේ ලක්ෂෙන් කොහොමද වන් දුවන්නේ කියන එක. ඉතින් ඕක හිතන්නේ මොකද කරන්නේ කවුරු හරි ඇවිල්ලා උපදේශයක් දෙනවා වෙන්න පුළුවන් දකින්න පුළුවන් මේ ටීවී එකේ ඇඩ් එකක් දැම්ම නම් ඕක හරි. ඊට පස්සේ ඕනේ මිලියන ගාණක් දීලා ඇඩ් එකක් දානවා. ඇඩ් දැම්මට වැඩක් නැහැ නේ මිනිසුන්ට ගන්න බැයි නම් ගන්න බෑනේ. ඒහින්ද අපි හරියට ඉස්සලා මේ පැත්ත විශ්ලේෂණය කරලා මේක ගලප ගැනීම ඉතාම වැදගත්. මම හිතන්නේ ඔබතුමා හොඳ දෙයක් කතා කරා. මම හිතන්නේ මේක අපි ගණකාධිකාරීවරු හින්දාත් අපේ ඔළුවට එනවා නිකම්ම මේ ගිනුම් තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගණන් හිලව හරියට ලියා ගන්න ඕනේ කියන එක. අපි ගමුකෝ කුඩාම SME කුඩා පරිමාණම ව්‍යාපාරිකයෙක් එයා මේක කරන්න ඕන කොහොමද මේ ගොඩක් වෙලාවට ගණන් ලියා ගන්න කිව්වහම accounts මේ package දා ගන්න ඕනද මිනිස්සු ගොඩක් ටික මේකට ලොකු අමාරු දෙයක් විදිහට තමයි දකින්නේ. ඔව්. මොකද්ද ඔබතුමාගේ උපදේශය සම්බන්ධයෙන්? ඔරයිට්. ඒකත් හොඳ ප්‍රශ්නයක් වගේ. පිටාච්. මේ දැන් එතන මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය සුළු හා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයේ විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාර කරන අය මම දැන් මේ ගොඩක් රජ ආයතනත් එක්කත් වැඩ කරන හින්දා මට මේක තැනකදී මේ දත්ත කියද්දී මට ඒක නිලධාරියෙක් කිව්වා. ඒගොල්ලන්ගේ සමීක්ෂණ වල හැටියට මේ ශාස්ත්‍රයේ ඉන්න අයගේ 80ක් 90ක් ලොකු ප්‍රමාණයක් 80ක් 90ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒක සීමාවකින් පල්ලේ මම කියන්නේ ස්ථාවර ව්‍යාපාර නෙමෙයි මේ තනි පුද්ගල ව්‍යාපාරවල. ප්‍රමාණයක් ගිණුම් තියාගන්නේ නැහැ. අපි කියන්නේ මයි කා මයි පෙට්‍රල් කියලා ඉන්නේ. මගේ බිස්නස් එක ආයෙත් කවුරුත් නැහැ. මගේ ඒක ඕක අපි ගිණුම් තියාගන්න දෙයක් නැහැ නේ කියලා. එතනම තමයි විනාශය තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ව්‍යාපාරට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ගිණුම් තබා ගැනීම අත්‍යවශ්‍ය අංගයක්. ගොඩක් අය ගිණුම් තියාගන්න නැති වෙන්න හේතුවක් තමයි රෝයා කිව්වා වගේ මේක මේ දකින්න මේ ගිණුම් තියාගන්නවා කියන්නේ මහා සංකීර්ණ වැඩක් අපිට ඔය තේරෙන්නේ නැහැ ඔය හර බැර ලොකු ප්‍රශ්න අපිට මේව තේරෙන්නේ නැහැ කියලා. නමුත් එච්චර දුර යන්න එපා. එච්චර දුර යන්න ඕනේ නැහැ. සරලව ගත්තොත් එදිනෙදා තමන් කරන ගනුදෙනු ටික ඔය ඩෙබිට් ක්‍රෙඩිට් හර බැර කතන්දර ඕනේ නැහැ. පොතක සරලව සටහන් කරගැනීමේ ක්‍රමවේදයෙන් පටන් ගත්තොත්. right. ගොඩක් ආයතන මම දන්නවා ඒගොල්ලෝ එක පොතක් නම් තියෙනවා මොනවා නැතත්. ණයගැතියන්ගේ පොත. ණයට බඩුකත් වගේ ටික තියෙනවා. ඒතර ඒ වගේම අනිත් ගනුදෙනුත් සටහන් කරන්න. තමන් කරන සෑම වියදමක්ම සටහන් කරන්න. තමන්ට ලැබෙන සෑම ආදායමක්ම සටහන් කිරීම තමයි අංක 1. කුමන හෝ ක්‍රමයකට නැත්තම් පරිගණකයක් ආශ්‍රයෙන් හරි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට අපි ළඟ තියෙනවා දත්ත. ඊළඟ පියවර තමයි ඔබට පුළුවන් මේ ගිණුම් තැවීම පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක්ව සම්බන්ධ කරගෙන මේක කරන්න. ඔබ ආයතනයේට. එහෙමත් බැයි නම් මේ විරාජ්ලගේ වගේ ආයතනවලත් මේක කරනවා ඇති. අපි කියන අවුට්සෝස් කරනවා කියලා. ඒ කියන්නේ මේ සේවය සපයන ආයතනය කෙරෙහිගේ බාර දෙන්න. ඕකට පොඩි වියදමක් යනවා වෙන්න පුළුවන්. නමුත් ඒ යන වියදම ඔබට ඊට වඩා වැදගත් ප්‍රතිඵලයක් ගෙනත් දෙනවා කියන එක විතරක් මතක තියාගන්න. මොකද මේකෙන් කරන්නේ ඔබගේ ව්‍යාපාරය යන්නේ කොහෙටද කියලා පැහැදිලි අවබෝධයක් ගන්න එක. දැන් ගොඩක් ව්‍යාපාරවල තියෙන ප්‍රශ්න තමයි ව්‍යාපාරයක් අර්බුදයක තියෙන ළඟ දැන් මගල කරත්වයේ ගොඩක් වෙන ක්ලයන්ට්ස්ලා බිස්නස් වැටිලා මේක ගොඩ දාලා දෙන්න කිව්වොත් මම දැන් බලනවා කොහොම බලමු accounts නැහැ. ඒතර අපිට හොයාගන්න බෑ ආයතනයේ තිබ්බ මට්ටම මොකද්ද? දැන් වැටිලා කියලා තියෙන වැටිලා තියෙන්නේ කොතනින්ද? මේක තොගවල ප්‍රශ්නයක්ද? වියදම් වල ප්‍රශ්නයක්ද? ආදායම් වල ප්‍රශ්නයක්ද? මොකද ව්‍යාපාර කරන අයට තේරෙන එක දෙයක් තමයි ආදායම් වැටෙනවා කියන එක තේරෙනවා විරාජ්. දැන් මට සේල් එක අඩු වෙන එක පැහැදිලි. හැබැයි එතනින් එහාට ප්‍රශ්න තියෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මොකද අපි ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා කියන්නේ ආදායම වැඩි කරගන්න එකම නෙමෙයි. අපිට වැදගත් ආදායම නෙමෙයි, ලාභය. අනිවාර්යයෙන්. ඒතකොට ලාභය තීරණය වෙන්නේ ආදායමම නෙමෙයි, වියදමත් එක්ක. ඒතකොට වියදම සටහන් කරගෙන නැත්නම් වාට අදහසක් නැහැ කොහෙන්ද මේ වියදම යන්නේ කියන එක. ඉතින් ඊටාම අත්‍යවශ්‍යයි ඒක සටහන් කරගැනීම. ඒතකොට මම ඊළඟට කිව්වේ අර දනුන් තේරුම් තියෙන කෙනෙකුට දීලා යමක් කරලා හරි එක කරගන්න එකේ වටිනාකම තමයි Tamanට පැහැදිලි අදහසක් තියෙන ව්‍යාපාරේ කොහෙටද යන්නේ ඊළඟට ව්‍යාපාරේ ගැටලු තියෙන තැන් හොයාගන්න පුළුවන්. ඒතකොට ඒවට විසඳුම් අපිට හොයන්න ලේසි. ඒ වගේම මේ දවස්වල තව ලොකු අවලාදයක් තියෙන දෙයක්. මම ගොඩාක් ඔය මේ දවස්වල අන්තර්ජාල වැඩමුළු වලට එහෙම සම්බන්ධ වෙනවා. මේ ගොඩාක් තැන්වලදී එන ලොකු චෝදනාවක් තමයි රජයෙන් ඔය ණය සහනයක් දීලා තියෙනවා කියලා කියනවා. බැංකුව වලට ගියාම බැංකුව වලින් ගන්න තමයි අමාරු කියලා. මේ ගන්න අමාරු වෙන කාරණා අතර එක ප්‍රධාන කාරණාවක් තමයි බැංකුව අහනවා අපිට ඔයාගේ ගිණුම් වාර්තා බලන්න ඕන. ඔයාගේ ඉදිරියේ ඔයාගේ මුදල් ප්‍රවාහයේ ප්‍රවකතනයක් අපිට ඕන. කෑෂ් ෆ්ලෝ ෆෝකාස්ට් එකක් ඕන. මේව නැහැ. ඉතින් බැංකුවක් ණයක් දෙනකොට බැංකුවකට තියෙන ප්‍රධානම අරමුණ තමයි මේ දෙන ණය කොහොමද අපි ආපහු අය කරගන්නේ. ඒතකොට බැංකුවට උමනාව තියෙනවා යම්කිසි ව්‍යාපාරයක් මේ ණය ගත්තා නම් එයාට හැකියාව තියෙනවා මේ ණය ආපහු ගෙවන්න කියන එක තක්සේරු කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි බැංකුවට. ඒ ක්‍රමවේදය තමයි ආයතනයේ තියෙන ගිණුම් ප්‍රකාශ දිහා බලන එක. ඉතින් ඒක නැත්තම් ඔයාලට ණයක් කිල්ලන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ. ඒ කියන්නේ ඔයා කොහොමද ගිහිල්ලා ඔයා එතන ගිහිල්ලා බැංකුවට ඒත්තු ගන්නන්නේ තමන්ගේ ආයතනයේ ප්‍රමාණය ස්වභාවය සහ ඉදිරි මොකද්ද කියන එක. ඉතින් ඒ හින්දා මේ ගිණුම් තියාගන්නවා කියන එක හැමතිම්ම ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒකට අර මම කිව්වා වගේ බය වෙන්න අවශ්‍ය නැහැ. අදාළ කෙනෙකුට දෙන්න. මොකද මේක වියදමක් විදිහට සැලකන්න එපා. මේ ගිණුම් කටයුතු වෙනුවෙන් කරන වියදම ඔබගේ ආයතනයේ සේවකයන්ට ගෙවන පඩි හා සමානයි. ඔබගේ ආයතනයේ කරන ප්‍රචාරණ වියදම හා සමානයි. අනිකුත් වියදම් වගේම වැදගත් අත්‍යවශ්‍ය වියදමක්. මොකද මේකේ තමයි ඔබට පැහැදිලි අවබෝධයක් එන්නේ ව්‍යාපාරයේ තියෙන්නේ කොතනද කියලා. ඕනම ව්‍යාපාරයක තියෙනවා අපි කියනවා අපි අර උපරිමයක් යන තරම්. ඒ ව්‍යාපාරයට යන්න පුළුවන් උපරිම විකුණුම් තමයි මේ මෙන්න මේ මට්ටම. ඒ මට්ටමෙන් එහාට විකුණුම් කරොත් විකුණුම් වැඩි වෙනවා. හැබැයි ඔයාගේ ලාභය අඩු වෙනවා. මොකද ඒට අදාළ අනිකුත් වියදම් ආකෘතිය එතනින් එහාට වෙනස් වෙන හින්දා. ඉතින් මේ දේවල් දැනගන්න නම් අපි කොහොම හරි මේක කරන්න ඕන. සටහන් කරන්නම අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම ඉතුරු කිරීම ගැන කතා කරා. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි මේකම ව්‍යාපාරයෙන් නැතුව ඩයිවර්සිෆයි වෙන්න ඕන. එකක ඉන්න එපා, තවත් වෙනක මේක ආයෝජනය කරලා බලන්න ඕන. ඉතින් මේ ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වුණාම එයාගේ සේවිංස් දැන් බිල්ඩ් අප් කරගත්තාට පස්සේ එයා ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? ඒ බිස්නස් එකම වැඩි දියුණු කරනවද? වෙන ඒවාට යන්න ඕනද? එහෙම ගියොත් රිස්ක් එකක් තියෙනවද? මොකද්ද ඔබතුමාගේ පිළිබඳ අදහස? ඒක මෙහෙමයි විරාජ්. ඒක ඩයිවර්සිෆයි කරනවා කියන්නේ ව්‍යාපාර ගණනාවක් තියාගන්නවා කියන එක හොඳයි කියන එක සාමාන්‍ය අපි මූල්‍ය කළමනාකරණය ගැන කතා කරනකොට කියන තර්කානුකූල දෙයක්. ඒ කියන්නේ අපි කියන don't keep all your eggs in one basket කියලා කියන්නේ බිත්තර ටික ඔක්කොම එක basket එකේ දාගන්න එපා. වැටුනොත් ඔක්කොම ඉවරයි කියන ඒ සංකල්පය තමයි උතන මේ තියෙන්නේ. හැබැයි මේක මේ ව්‍යාපාරයක් ඩයිවර්සිෆයි කරනවා කියන එක අපි මේක මේ blindly ඒ කියන්නේ අපි නිකන් කරන්නම් වාලේ කරන එක මම යෝජනා කරන්නේ නැහැ. මම ඔයාලට උදාහරණකින් එක පැහැදිලි කරන්නම්. දැන් මට මේ මගේ ළඟට ආපු ක්ලයන්ට් කෙනෙක්ගේ කතාවක් මම මේ කියන්නේ මම ඒ ඉලක්කම් පොඩ්ඩක් එහෙම එකලා කියන්නේ මේ උදාහරණය ගන්න ඕනේ හින්දා මෙයාගේ ආදායම මාසෙට මිලියන 10යි. මම උදාහරණ කියන හරි. එතකොට අවුරුද්දට මිලියන 120යි. ඔව්. මෙයාගේ වියදම මාසෙට මිලියන 8යි. එතකොට මිලියන 2ක ලාභයක් තියෙනවා. බොහොම සරල උදාහරණයක්. මෙයා බැලුවා හරි දැන් මට ව්‍යාපාරයේ තියෙනවා මිලියන 10ක ආදායමක් මම තව ව්‍යාපාරයකට ගිහිල්ලා මම මගේ ව්‍යාපාරය පුරුල් කරන්න ඕන කියලා. මෙයා බැංකුවෙන් මිලියන 100ක ණයක් ගන්නවා. මිලියන 100ක ණයක් අරගෙන දැන් අලුත් ව්‍යාපාරයකට අත ගහනවා. ඒතර මේ ණය ගන්නේ 100%ට 12කට වගේ පිරිවැයක් එක්ක. එතකොට 112ක් ඔය පිරිවැය අතන යනවා. රයිට්. එතන පවතින ව්‍යාපාරේ ලාභය කීයද? 10%. ඔව් 10%. රයිට්. 10කට මේ 20ක් තියෙනවා. මම කිව්වොත් මිලියන 2ක් තියෙනවා කිව්වනේ. මිලියන 10 20ක් තියෙනවා. ඒ පවතින ව්‍යාපාරේ. දැන් මේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හදන්නේ 112ක ණයක් අරගෙන. මෙයා ඒ ව්‍යාපාරයේ මේ වෙනත්ම ශේෂ්ත්‍රයකට ගියේ. ඒ ශේෂ්ත්‍රයේ අර ලාභදායිත්වය අච්චර ලොකු නැහැ. ඒකේ ලාභදායිත්වය තියෙන්නේ 8ක් 9ක් වගේ තමයි ගන්න පුළුවන් උපරිම ඒ තියෙන තත්ත්වෙත් එක්ක. ඒතර සරල සමීකරණය. මෙයා අලුත් ව්‍යාපාරයකට ගියේ 8ක 9ක ලාභයක් බලාපොරොත්තුෙන් 12ක ණයක් අරගෙන. එතනම ෆේල්. මොකද ඔයාගේ පිරිවැය ණය වෙනුවෙන් යන පිරිවැය අර හම්බෙන ආදායමට වඩා වැඩි. එතනම එයා ෆේල් අංක 1. දෙවෙනි කාරණේ තමයි මම මේ ව්‍යාපාරය ගිහිල්ලා විශ්ලේෂණය කරද්දී මම දැක්කා දැන් අර යාට 8ක් කියලා කියන්නේ ගත්තොත් මිලියන 10ක් නේ කිව්වේ. ලක්ෂ 8ක් හම්බ වෙනවා. ඒතකොට ලක්ෂ 8ක් ගන්න මිලියන 100ක් වේදම් කරලා අලුත් බිස්නස් එකකට එයා ගියා. පවතින ව්‍යාපාරේ එයාට තියෙනවා මිලියන 2ක් ලාභ. මම ඒ ව්‍යාපාරය විශ්ලේෂණය කරලා බලනකොට මම දැක්කා ඒ මිලියන 2ක ලාභේ ගන්නෙ ඉතාමත්ම අකාර්යක්ෂමතා ගොඩක් තියාගෙන ව්‍යාපාරේ. ඒ ව්‍යාපාරයේ තියෙන වියදම් කළමනාකරණය කරලා ව්‍යාපාරයේ අර අපි කියනවා රීස්ට්‍රක්චර් කරනවා කියලා. අපි යත ඒකේ තියෙන අඩුපාඩු හදලා ඇද ඇරලා ගත්තාට පස්සේ ඒ ව්‍යාපාරයට මිලියන 2ක් නෙමෙයි මිලියන 10ක් ආදායම ගන්නකොට මිලියන 4ක ලාභ ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනටමත් තියෙන ගොඩාක් අකාර්යක්ෂමතා සහ නාස්තිය. එතකොට මෙයා අර මිලියන 100ක් අලුතෙන් වේදම් කළා වෙන ව්‍යාපාරයකට යන වෙලාවේ තමන්ගේ තියෙන ව්‍යාපාරයේ හරියට ඒක ඇදහැරලා අඩුපාඩු හදාගත්තා නම් කොයිතරම් යාට ලාභයක් ගන්න පුළුවන්. තව මිලියන 2ක් වැඩි කරන්න පුළුවන්කම තියෙද්දී මෙයා තව මිලියන 100ක් වේදම් කරලා ලාභය අඩු තැනකට ගියා. ඒතර මේකේ අන්තිමට ඒක විතරක් නෙමෙයි අපි හිතන්නේ එච්චරයි දකින්නේ. ඕකේ නොදකින පැත්තක් තියෙනවනේ විරාජ්. දැන් මෙයා ඉස්සලා බලාගත්ත එක ළමයි. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයි දෙන්න එක විදිහ නෑ. මේ ව්‍යාපාර දෙක. ඒතර මේ ව්‍යාපාර දෙකට වා මෙහෙසන්න ඕන වගේ ඔළුව දෙවිදිහක් නේ. ප්‍රශ්න වෙනස්. අලුත්ම දැන් මේ ව්‍යාපාරයේ තරඟකරුවෝ ඉන්නේ 5 දෙනා නම් ඒ 5 දෙනා තමයි. දැන් අලුත් ව්‍යාපාරයේ ඒ වටේ තව තරඟකරුවෝ ගොඩක් ඉන්නවා. ඔව්. ඒකට ආවේනික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඕකේ තියෙන්න පුළුවන් සප්ලයර්ස්ලාගේ ප්‍රශ්න, කස්ටමර්ස්ලාගේ ප්‍රශ්න, සමාජලාට නීතිමය ප්‍රශ්න ඔක්කොම. එතකොට ඔයා මේ එකතු කරගන්නේ තව ව්‍යාපාරයක් විතරක් නෙමෙයි. බිස්නස් ලයින් එකක් විතරක් නෙමෙයි තව ප්‍රශ්න ගොඩකුත් ඔයා එකතු කරගන්නවා. ඉතින් එහෙනම් මේ හැම දෙයකටම මූණ දෙන්න බලාගෙන විශ්ලේෂණය කළා තමයි එහෙම කරන්න ඕන. රයිට්? ඒ හින්දා මම කියන්නේ කරන්න එපක් නෙමෙයි. මම යෝජනා කරන්නේ කවුරු හරි හිතන් ඉන්නවා නම් මම ව්‍යාපාරයේ තව පුරුල් කළ යුතු වෙන මාර්ගවලට කියලා ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන පවතින ව්‍යාපාරයේ විශ්ලේෂණය කරලා බලන්න ඒක ඇතුලේ තව තියෙනවද අපිට වැඩි දියුණු කරන්න පුළුවන් තැන් ටික. මොකද ඒක ඔයා දන්න දේනේ. ඔයා කරගෙන ආපු දේනේ. ඔයාට පුරුදු දේනේ. ඔයා ඒකේ ඉන්න තරඟකරුවොත් අඳුරනවා, බඩුත් දන්නවා. රයිට්? අපි කියන කෝ කම්පිටන්සි එක ඔයා පුරුදු දේ. ඒ කියන්නේ දන්න දේ හරියට කරලා ඉස්සෙල්ලා අපි ওই කතාවටත් කියනවා known devil is better than unknown angel කියලා. right? දන්න යකා නොදන්න දෙයියට වඩා හොඳයි. right? මොකද එයා අපි දන්නවා එයාගේ හතර පොළ. ඉතින් ඒ හින්දා ඉස්සල්ලා මේ තමන්ගේ තියෙන එක පුළුවන් තරම් වැඩි දියුණු කරන්න පුළුවන් අවස්ථා බලලා ඒක හදාගත්තට පස්සේ යන එක වෙනම කතාවක්. right? ඒතර ඊළඟට ඒ ව්‍යාපාරයේ අපි පවතින ව්‍යාපාරෙත් අපි බලන්න ඕනේ වර්තමාන විතරක් නෙමෙයි. අනාගතය. ඒ කියන්නේ දැන් මේ ව්‍යාපාරේ මං කිව්වනේ ඉස්සල්ලා වාට ලයිෆ් සයිකල් එක ගැන කතාවක් ජීවනයේ. දැන් ඔයා ඉන්නේ මේ ව්‍යාපාරයේ මුදුනට ඇවිල්ලා දැන් පල්ලෙහාට යන තැන නම් අන්න එතන හොඳ තැනක් ඔයාට වෙන තැනකට යන්න. මොකද ඔයා දන්නවා ඊළඟට මේක වැටෙන තැනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් වැටෙන්න කලින් මම වෙන තැනකට යන්න ඕන. එතකොට ඒ තමන්ගේ ව්‍යාපාර කොතනද ඉන්නේ කියන එක පිළිබඳ විශ්ලේෂණය කිරීම වැදගත්. හැබැයි ඔයා ඉහළට යන අවස්ථාවක නම් ඉන්නේ තරඟකාරී ලෝකයක ඔයා මේකට දාන්න ඕන අවධානය පැත්තක දාලා වෙන වෙන දේවල් වලට දාන්න යනවා කියලා කියනවා වැටෙන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. මේ වරද අදටත් කරනවා මේ පවතින වාතාවරණයත් එක්ක ගොඩාක් ව්‍යාපාරිකයෝ. තමන් තියෙන ව්‍යාපාර දැන් මම කරගෙන ගියේ ග්‍රොසරි එකක්. ග්‍රොසරි එකට දැන් වහිලා මොකද කරන්න දෙයක් නැහැ කඩ වහන්න කිව්වනේ. මම මොකද කරන්නේ ග්‍රොසරි හරියන්නේ නැහැ මේ වෙලාවේ මං ගිහිල්ලා ඔන්න මාස් ටිකක්වත් විකුණන්න ඕනේ කියලා ඔන්න මැෂින් එකක් ගෙනල්ලා බැංකුව හැක් කරගෙන ඔන්න දැන් ඒ පැත්තට යනවා. දැන් ඊට වඩා හොඳ නැද්ද ग्रोसरी එකෙන් බඩු මිනිසුන්ට ගෙදරට ගෙනියන්න ක්‍රමවේදයක් හදාගත්තා නා. හා ඔයාලා ඩෙලිවරි එකක් පටන් ගන්න පුළුවන් නැත්නම් ඔය මේ දවස්වල ගෙදරට වල ඉන්න 3 wheel හරි ඔය වාහනයක් තියෙන මිනිස්සු දෙන්නෙක් කතා කරගෙන පුළුවන් නේ. මම බඩු දෙන්න ඔයා ගිහින් දාන්න. අන්න ඔයා තියෙන ව්‍යාපාරය එතනට ගලප ගන්නවා මේ අලුත් ඒවාට ගහන්න නැතුව. මං කියන්නේ ගහන්න එපා කියන එක නෙමෙයි. එතකොට වෙන්නේ ඔයා හිතනවට වඩා සංකීර්ණයි මේ තත්ත්වය. දැන් එහෙම අමාරු වෙච්ච කට්ටිය ඉන්නවා අපි. දැන් මේ දවස්වල මම දැක්ක මේ තමයි කෙනෙක් හම්බුණා මේ बैंकुवे नायकुत तरगन लोकु में मशीन ट्रीप्लाई अरे हम मास्क हदने मशीन ने करगन දැන් මේ කාලේ මාස්ක් වලට ඉල්ලුමක් තියෙනවා තමයි. නමුත් අපි ප්‍රායෝගිකව හිතුවොත් අපිට කියන්න බෑනේ තර්කානුකූලව ඔය ඊළඟ අවුරුදු 5 10ම මිනිස්සු මාස්ක් දාගෙන ඉදී කියලා. අපි දන්නේ නැහැ. නමුත් ඒක ලොකු අවදානමක්. එතකොට මේ తాවකාලිකව මේ තියෙන බබල් එක මේ තාවකාලික මේ පිම්බිලා තියෙන මාකට් එකකට අපි දිගු කාලීන ආයෝජනයක් කරනවා කියන්නේ මොඩකමක් මන්නම් කියන්නේ. ඉතින් එහාට එක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා මේ අර මේ ඩයිවර්සිෆයි කරනවා කියන එක මේ වචනෙට ඒක සරල වගේ පෙනුනට ඒක ඇතුලේ තියෙනවා ගොඩාක් අපි නොහිතන නොදකින ගැඹුරු පැති. හින්දා මේ දේවල් හරියට අධ්‍යයනය කරලා දැනුම් තීරුම් ඇති අය අවධානය අරගෙන කරන්න. මොකද අනිත් එක තමයි මේ ඩයිවර්සිෆයි කරනකොටත් අපි මේ එකකට එකක් සම්බන්ධන තියෙවට යනවා. මේ සපත්තු හදන එක්කන සපත්තු හදා ඉන්නක මම ටුවරිසම් පටන් ගන්නවා. ඒතකොට ඩයිවර්සිෆයි කියන්නේ ඒකම නෙමෙයි. මේක හරි අවදානම. මොකද මේකට සම්බන්ධයක් නැහැ. සපත්තු හදන ඉන්නෙක්කන වෙනමක් හරි ඒකට බෑග් හදනවා නම් අන්න ඒක ඩයිවර්සිෆිකේෂන්. ඔයා කරේ මෙච්චර කාල නිෂ්පාදනයේ විතරයි නම් ඔයා ඒක ඔයාගේම ෂෝරූම්ස් වල දාලා විකුණන අන්න එයා ඒ වැලියු චේන් එකත් එක්ක සම්බන්ධ වෙලා යන්නේ. ඒක අරට වඩා සම්බන්ධිතයි. මේ අසම්බන්ධිත පැති වලට එනකොට බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද එකකට එකක් සම්බන්ධ නැහැ. නැත්නම් ඔයාට එක්ස්පර්ටිස් එක නැහැ නේ විරාජ්. ඒක අවදානමක්. ඉතින් එහෙනම් මේ අපි අවදානම අඩු කරගන්නවා කියලා හිතාගෙන සමහරලාට කරන දේවල් වලින් අපි ඇත්තටම කරන්නේ අවදාන වැඩි කරගන්න. රයිට්. ඉතින් ඒක හරියට දැනුම් තේරුම් ගන්න කරන්න. ඉතින් මගේ අවසාන ප්‍රශ්නේ ඔබතුමාට මොකද කාල වේලාවත් එක්ක අවසාන ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන. ඉතින් ඔබතුමා දන්නවා අපේ channel එකත් ඔබතුමා බලන කෙනෙක් විදිහට මම ගොඩක් වෙලාවට අවසාන ප්‍රශ්නේ විදිහට අහන්නේ මේක බලන අලුතින් පටන් ගන්න ඉන්න අයට ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? මොකද මේ channel එක බලලා business පටන් ගත්ත අය ගොඩක් අද වෙනකොට ඉන්නවා. මොකද්ද ඔබතුමාට ඕන කියන්න තියෙන්නේ? ඒක තාමත්ම ප්‍රජාගත කාරණාවක් විරාජ්. මොකද අපිට අමතක වෙලා තියනවාද මීට අවුරුදු 10කට 15කට කලින් ගියොත් අපි මේ ව්‍යාපාරයක් පටන් ගන්න, ව්‍යවසායයක් පටන් ගන්න මේවට කවුරුත් අපිට අත දෙන්න උදව් කරන්න ආයතන තිබ්බේ නැහැ. පුද්ගලයෝ හිටියේ නැහැ. මේ අද වගේ තාක්ෂණයේ තිබ්බෙත් නැහැ විතරයි. ගොඩක් අය ඉස්සර අපි අහලා තියෙන්නේ මේ අහවල් කෝස් එක කරන්න. ගෙවල් වල තියෙන බඩු උකස් කරලා ළමයිව එවනවා මේ අර අතන අර ආයතනයේ තියෙන ජර්මන් ටෙක් එකේ කෝස් එක කරන්න. ඔහොමනේ කියන්නේ. ඔය වගේ ටෙක්නොලොජි ඒ වගේ අර බොහොම සීමිත ප්‍රමාණයක් තිබ්බේ බොහෝම කම්කටොළු විඳගෙන වියදම් කරගෙන අමාරුවෙන් තමයි පාර කරන්නේ. දැන් අද මේ දැනුම මේ ලක්ෂ ගණනක් මිලියන ගණනක් වටින දැනුම දැන් මම දැන් අද වාත් එක මේ කතා කරන එක අපි ගිහිල්ලා ආයතනයට කතා කරා අපි මේ සල්ලි වියදම් කරලා මුදලක් ගෙවලා ගන්න තියෙන දැනුම. රයිට්. ඊළඟට මේ කරන්න තියෙන හැමදේම ඒ දැනුම කියන එක මාර්ගය උපදේශනය ඔක්කොම නොමිලේ ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාගේ ළඟටම ගෙනල්ලා දෙනවා. ඉතින් ඒක ප්‍රයෝජනයට ගන්නෙ නෑ කියලා කියන්නේ ඊතරම් අවාසනාවක් අපිට ආයි නෑ විරාජ්. ඉතින් මම කියන්නේ මේක අවස්ථාව කරගෙන. අනිත් එක මේවා ගොඩක් වෙලාවට දැන් මේ දැන් ඔයාගේ channel එක ගත්තොත් විශ්වවිද්‍යාලයක් වගේ තමයි කතා කරන්නේ. ඉතින් මොකද ගියා මොකද මේ ඒ වගේ ප්‍රායෝගික දැන් ඔයා මම දැකලා තියෙනවා ඔයාගේ channel එකේ ගොඩක් ඔයා මේ ඉන්ටර්වයුව කරනකොට සාර්ථක වෙච්ච ඉන්ටර්වයුව කරනවා. ඒකට ඒගොල්ලෝ ආපු ගමන් මග. ඒ කියන්නේ මේ ගමන් මග කෙනෙක් එතනට ගිය කෙනෙක් පැහැදිලි කරනකොට මේ අපි යන්න කලින් අපි වරද්ද ගන්න පුළුවන් තැන් කල්තියන් අපිට පුළුවන් නිවැරදි කරන්න. ඒගොල්ලෝ වරදගත්තම අපිට පුළුවන් හදාගෙන යන්න. ඒකට ඒගොල්ලන් අද්දගීම් බෙදාගත්තම අපිට පුළුවන් මේ පාර අපිට තියෙනවා බලාගන්න. ඒ වගේම ඔයා මම දැක්කලා තියෙනවා අලුතෙන් උඩට එන්න අය. දැන් මේ බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ ව්‍යාපාරයක් පටන් ගන්න යාට කොහොමද මම මෙතනින් එහාට යන්නේ? මම අලුත් දෙයක් නිර්මාණය කළද මේක මම ලෝකෙට කියන්නේ කොහොමද? ඉතින් ඒකටත් මෙතන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක බලන් ඉන්න අහන් ඉන්න කෙනෙක් කිව්වා මේ හොඳ අදහසක් තියෙන කෙනෙක් මම මෙයාට උදව් කරන්න ඕන කියලා. සමහරවිට ඔබට ආයෝජකෙක් හොයාගන්න මේක අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම වඩා වැදගත් දේ තමයි අද මම කියන්නේ ව්‍යාපාරයක් කරත් වා රැකියාවක් කරත් අද who you know is more important than what you know. ඒ කියන්නේ ඔබ දන්න දෙයට වඩා ඔබ දන්නේ කවුද කියන එක අද තියෙන වර්තමානයේ ඊටාම වැදගත්. මොකද මේ සාමූහිකව වැඩ කරන network එක. ඒ කියන්නේ අපි ජාලගත කරන් ඉන්න මිනිස්සු අපිට එක එක තැන්වලදී අපිට අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් මේ වැඩසටහන හරහා ඔබට අඳුනගන්න පුළුවන් මේ රටේ යම් යම් තැන්වල ඉන්න යමක්කමක් කරන්න පුළුවන් සම්කිසි බලපෑමක් කරන්න පුළුවන් දැනුම තියෙන විවිධාකාරයේ පුද්ගලයෝ මේ හරහා අපි එළියට ගේනවා. ඉතින් ඒගොල්ලොන්ව දැන අඳුනගෙන සම්බන්ධ කරගෙන ඒගොල්ලොන් කවුද කියලා හොයලා බලා ගන්න එක දැන් මටත් ඇතර පුද්ගලයෝ ගත්තොත් මටත් මේක අවස්ථාවක් එකකට කරගෙන මම කවුද කියන එක ලෝකෙට පෙන්නන්න. එතකොට ඒතර මම මේක අහන් ඉන්න කෙනාට මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා කියලා බලන්න ඕනේ මෙයා මොනවද කරන්න කියලා. දැන් අපි සෝෂල් මීඩියා වල අපි ඉන්නවා Facebook හරි LinkedIn හරි මොනවාට ගියාම ගිහලා හොයලා බලනවා මොනවද මෙයා කරන්නේ. එතකොට මෙයාගෙන් අපිට දෙයක් ගන්න තියෙනවද? එතකොට මේ ආකාරයෙන් මේ සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මේ ඔක්කොම මේ එක තැනකින් ඔයාට මොබයිල් ෆෝන් එකකින් ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ හින්දා මම ඉතාමත්ම අගය කරනවා මේ වාගේ මේ උත්සාහය. දැන් මේක ඇත්තට මේක ජාතික සේවයක්. මම කියන්නේ මේක ජාතික මෙහෙවරක්. මේ සමහරලාට අපි හැම වෙලෙම රජයටම බැන බැන ඉන්නේ නැතුව අරක නැහැ මේක නැහැ කියලා අපිට පුළුවන් විදියට මේක කරනවා කියන්නේ ලොකු සේවාවක් මේක. අනිත් එක අපේ රටේ මම දකිනවා විරාජ් මේ රට ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය තමයි ව්‍යවසායකත්වයේ ළඟම එක. ඒ අරින්ද කිසිම උත්තරයක් නැහැ මොනවා කිව්වද. අපිට ණය ගන්න එක අඩු කරන්න ඕන නා. ආනයන අඩු කරන්න ඕන නම් අපරායන වැඩි කරන්න ඕන නම් මේ ඔක්කොම කරන්න පුළුවන් එකම ක්‍රමය රටේ නිෂ්පාදනය වැඩි කිරීමනේ. රටේ නිෂ්පාදනය වැඩි කරන්න ව්‍යවසායක වැඩි වෙන්න ඕන. ඉතින් ඕක තමයි අංක 1. දැන් ඔය මොනම කට්ටිය ඇවිල්ලා මොන තුරුම්බු අර මැජික් මේ මැජික් ගෙවුවත් මගේ නම් එක උත්තරයක් තියෙන්නේ මේ රට ගොඩ දාන්න නම් අංක 1 රටේ ව්‍යවසායකත්වය වර්ධනය කරලා නිෂ්පාදනය වැඩි කරන්න. ඒකෙන් රැකියා නියුක්තියටත් විසඳුම තියෙනවා. නිෂ්පාදනයටත් විසඳුම තියෙනවා. ඔය රට හැමදාම අපි දියුණු වෙමින් පවතිනවා කියන සංකල්පයෙන් උඩට ඇවිල්ලා දැන් අපි ටික දවසක් ඔන්න උඩට නැගලා හිටියා මේ පෞගිය කාලේ අපි ආදායම් මට්ටම නේ. දැන් ආයෙ ඔන්න බැස්සා. කට්ටපල්ලහැට බැන්න. මොකද අපි ඒක පුද්ගලාදායම ආයෙ බැස්සා. ඉතින් මේක මෙහිම එහෙම නෙමෙයි අපි අපිට ස්ථාවර ඉහළට යන්න පුළුවන්. මොකද මේ අපි යැපුම් මාර්ථකයක් නේ තියෙන්නේ. ආනයන වලින් හරිය මේ යැපෙනවනේ. ඒතකොට අපි යැපෙන ප්‍රමාණය යැපෙන කටවල ටික වෙහිච්ච ගමන් අපි වැටෙනවා. ඉතින් එහෙම අපි මේ රට ස්වයංපෝෂිතව තිබිච්ච ආර්ථිකයක් මේක. ඉතින් අපිට පුළුවන් එතනට යන්න. ඉතින් එහෙනම් මේ වගේ වැඩසටහන් ඉතාමත්ම ප්‍රයෝජනවත්. ගෙදර ඉඳලා කොහෙවත් යන්නේ නැතුව තමන්ගේ මේ ගෙදර වැඩ කරන මේ කාන්තාවකට ගෘහණියකට තමන්ගේ ගෙදර වැඩ ටික කරන ගමන් ෆෝන් එක ළඟ තියාගෙන මේක බලන්න පුළුවන්. ඔය මම සර්වපිත්තල නාට්‍ය දිහා බල බල ඉන්න වෙලාවේ මේ මම ඇත්තටම ලොකු විනාශයක් ඒක. ඉතින් ඒව බල බල ඉන්න වෙලාවේ මේ විනාඩි පැය භාගයක් විඳන් කළා මේ වගේ වැඩසටහනක් බැලුවොත් එහෙම තමන්ට ගන්න දෙයක් එතන තියෙනවා. තමන්ට ආදායමක් උපයන මාර්ගයක් හදාගන්න පුළුවන්. අර්ග කරන්නේ හම්බ කරන ටිකත් වීදම් කරන විදිහ නරවැය කියලා දෙන්නේ. ඉතින් එහෙනම් මම ඇත්තටම අගය කරනවා මේ බොහොම හොඳ මේ වැඩසටහනක්. මම තමයි ස්තුතිවන්ත වෙනවා මේකට සම්බන්ධ කරගත්ත එක ගැන. ඒ වගේම මම සුබපතනවා මේක ඉස්සරහට කරගෙන යන්න වට අවශ්‍ය ඒ ශක්තිය, ධෛර්යය, පහසුකම් ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. ඇත්තටම මම හිතන්නේ ඔබතුමා වගේ කෙනෙක් අද දවසේදී අපි සාකච්ඡාවට එකතු කරගන්නත් ප්‍රධාන හේතුවක් වෙලා තිබුණේ ව්‍යවසායකින්ට එන ගැටලු. මම හිතන්නේ බොහොමයකට එතුමාගෙන් උත්තර අපිට හම්බුණා. මොකද ප්‍රායෝගිකව කොහොමද විසඳන්නේ කියන එක මොකද පොතේ තියෙන උත්තරයක් නෙවෙයි. එතුමා මට කතා කරනකොටත් කිව්වේ විරාජ් මගේ අත්දැකීම් වලින් අත කතා කරන්න කියලා. ඒක නිසා මේ මම හිතන්නේ මේ අත්දැකීම් ඔබට ගොඩක්ම වැදගත් වෙයි. ඉදිරියේදී ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතන්නේ එතුමා හොඳ ගයිඩ්ලයින් එකක් දුන්නා කොහොමද එන්නේ, ඒක එන්න කලින් මොනවද තීරණය කරන්න ඕන, ව්‍යාපාරය කරනකොට කොහොමද කරන්න ඕන, මේ හැම දෙයක් ගැන ඔබට දැනගන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඒක නිසා ඔබතුමාට අවසාන වශයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබතුමාගේ කාර්යබහුල කාලයත් එක්කම අපි වෙනුවෙන් කාලය වැය කරා. නමුත් මම හිතනවා මේක හරහා ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම ශ්‍රී ලාංකිකයෝ මේ අපේ channel එක බලනවා. ඉතින් ඔවුන්ට 9000ක් ඇවිල්ලා අලුත් ව්‍යාපාරයක් පටන් ගෙන ලංකාව එතුමා කිව්වා වගේ නිෂ්පාදනය වැඩි කරලා ලංකාව ඉහළ මට්ටමකට ගේන්න හැකියාව හැමෝටම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එමනම් බොහොම ස්තුතියි ඔබතුමාට. ආයිබෝවත්.